मूलिक वशे मम हदीन अदुना दीन करन्नं मम तुषार असुरमान मम दैनट नेशन ट्रस्ट बैंक के नायक कलमना करन अंशय भारव हिम नत्तं सुलु मध्य परिमाण कर्म अंत करुवंगे नायक कलमना करन अंशय भारव कटितु करनो दुर दैनट 2011 इंदं मम दिगटम आईबीएसएल कत्तेक क्रेडिट मैनेजमेंट सिंगल मीडियम इवागेम डेवलपमेंट फाइनेंसिंग इंग्लिश मीडियम क्लासेस करगन यानवा एतकोट मेक अपिट हेमोटम अलुत अद्दकीमक समाहलाट कोविड 19 यम ताक दुरट समनय वेनकन अपिट मे विदिहट कटियुतु करन्न सिद्ध वेनवा मूलिक वशयेन्म अपि बलापुरुत्तु वेनवा ओयगोल्लन्ट अपलोड करनवा एहेम नत्तम प्रेजेंटेशन एकक हटिट दीला अपि मे आकारे साकच्छा करगेन समाहलाट अपिट मासयक एकहमारक मे विदिहट यन्न पुलुवन वे इलंगट पुरुदु विदिहट अपिट नॉर्मल क्लासरूम तीन तत्र पात्र ना पुलंग ये मतलब मेक अलू तीन शेते व्यक्त करी नी दिए टाइम ना पुलवां अभी बालमु सामान्य अभी टर मनोहर गेट लुटी नो ना एक ऐसा इधरु इधरी अवस्थावन वाले दी तावदुर टा ते का आम करगान ना टर अभी बहुमत सुधान करगान निकल इतो कोटा मामा पार्टन पटांगन कालीम बोल के वाशे इम्मा යම් ප්‍රමාණයේ අදහසක් ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් සාකච්ඡා කරොත් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ණය කළමනාකරණය කියන සබ්ජෙක්ට් එක ගත්තොත් මේක පටන් ගත්ත දවස් ඉඳන් අද වෙනකොට ගත්තොත් මුල්ම කාලේදී අපිට ටිකක් වැඩිපුර මේ සම්බන්ධයෙන් මහන්සි වෙන්න වුණා. එහෙම නැත්නම් ඒ වගේම තමයි අපිට ඒ විභාගය සමත් වීමේ ප්‍රතිපත්තියේ මූලික අවස්ථාවදී ගැටලු ටිකක් තිබුණා. නමුත් මෑත කාලීනව අපි දකින්න දෙයක් තමයි සාමාන්‍යයෙන් 50ක් 55ක් කියන වගේ ප්‍රමාණයකට පාස් රේට් එකක් දකින්නවා. එතකොට ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට ඉදිරියේදී අපිට මේකේදී නිසි පරිදි අපි අධ්‍යාපන කටයුතු සහ ඒ වගේම රිවිෂන් ටික කරගත්තොත් මේක පාස් වෙන්න අමාරු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒ වගේම තමයි බැංකින් ඩිප්ලෝමා වල තියෙන කෝ සබ්ජෙක්ට් එකක් හැටියටත් මේක අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රායෝගික තලයේදී ඔයගොල්ලෝ ක්‍රෙඩිට් කරත් එහෙම නැත්නම් ක්‍රෙඩිට් සපෝට් එකක් හැටියට බැංකුවක කටයුතු කරත් මම හිතනවා මේ ප්‍රායෝගික දැනුමක් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් ණය කළමනාකරණය ගැන ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මම මගේ පාඩම් එහෙම නැත්නම් පාඩම් සකස් කළ තියෙන ක්‍රමවේදය තියෙන්නේ සාමාන්‍යයෙන් අපි මූලික වශයෙන්ම मेरे कोटा सातर कट है इमने तमाम सेक्शन हातर कट बेदला नए कालमना करने की निकापी इगन गान नथ इमने तं अभी काटे तो सागा चाकर लाओ करला ये ठीक इवर उन्हाँ टे पास से अभी पूर्ण काली में बा पशुभी प्रश्न पत्र है कि प्रमाण या सागा चाकर ला इतना कोटा अभी इगन गान नथ ये रित एक्कर ये सागा चाकर न कर्म वेदयान अभी එතකොට මුලින්ම ක්ලියරේ ඊට පස්සේ රිවිෂන් එකක් හැටියට යනවා. එතකොට ඒ පාස් පේපර්ස් ඊට පස්සේ ඒ දෙකම ඉවර වෙන අවස්ථාවක මම බලාපොරොත්තු වෙනවා මුල සිලබස් එකේ ෂෝට් නෝට් එකක් කෙටි සරහනකුත් ඔයගලන්ට ලබා දෙන්න. එතකොට සංගක් වෙලාවට අපිට මූලික වශයෙන්ම තියරි ටික යම් ප්‍රමාණයකට මේ විදිහට දිනපතා පන්තිවලදී අපි ආවරණය කරන ගමන්ම අවසාන අවස්ථාව වෙනකොට ඔයගලන්ට ෂෝට් නෝට් එකක් හැටියට මම ඒක ලබා දෙනවා. එතකොට අපිට පහසුයි ඔගලන්ට අධ්‍යාපන කටයුතු එහෙම නැත්නම් විභාගය පෙරදරි කරගෙන කටයුතු කරා. ඒතර ඒ කටයුතු කරන අවස්ථාවන්දී මම ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙන එකක් තමයි අපිට පුළුවන් තරම් දැන් ඔයගලන්ට දැන් එන යන ගමන එහෙම නැත්නම් ඒ ප්‍රමාණයේ යම් ආකාරයක ඉතුරුක් තියෙන නිසා එදිනදා අපි ඉගෙන ගන්න දේවල් පුළු පුළුවන් විදිහට අපව රිවයිස් කරලා බලන්න. එහෙම නැත්නම් මොනවා හරි අපිට මේ වෙනකොටම ඔයගලන්ට පසුගිය ප්‍රශ්න පත්‍ර තියෙනවා නම් අපි ඉගෙන ගන්න දේවල් වලට අනුරූප වෙච්ච ප්‍රශ්න පත්‍ර මොනවා හරි තියෙනවා නම් ඒකේ දෙයක් අපිට මේ කාලය තුලදීම කරන්න පුළුවන්ද එහෙම කරලා ඒ පිළිබඳව තවදුරටත් දැනුම වැඩි කර ගන්න පුළුවන්ද කියන එක බලන්න. මොකද ඒ එතකොට මම ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්. මොකද මගේ පැත්තෙන් මම ලෙක්චර් එකක් ඒ ලෙක්චර් එකට අදාළ වැඩිපුර කියවීම් කියන එකක් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. එදිනදා පන්තිවලට පුළුවන් තරම් උදාහරණ එහෙම නැත්නම් අපි කියන කේස් ස්ටඩීස් එහෙම නැත්නම් ප්‍රායෝගික තලයේ දේවල් මුසු කරන්නට බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන එහෙම නැත්නම් 1 to 1 අපි මේ කමියුනිකේෂන් එකේදී ඊළඟට මම බලාපොරොත්තු වෙනවා प्रश्न पत्र प्रमाण सावसान देहटीट नोटोलांट विभागे किट्टुकर्ला बलागेन अभी विषय कट सुधान पुलवा
ඕගොල්ලන්ගේ මම බලාපොරොත්තු වෙනවා අපිට එදිනදා ඕගොල්ලන්ට කරන්න පුළුවන් උපරිම ශ්‍රමය නැත්නම් මහන්සිය දාන්න ඒ වගේම තමයි මොනවා හරි ආකාරයක ගැටලු තියෙනවා නම් අපිට අද දැන් සාකච්ඡා කරනකොට ඒක කරන විදිහට කරන්න ඉදිරියේදී එහෙම නැත්නම් අද සාකච්ඡාවෙන් පස්සේ ඉදිරියේදී අපිට යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒ විදිහට කරන්න ඒ විදිහට අපි මේ වැඩ කටයුතු කරගෙන යමු එතකොට ඒ ටික තමයි මට මූලික වශයෙන්ම ඕගොල්ලන්ට කියන්න ඕන වෙලා තිබුණේ දැනට අපිට 30 දෙනෙක් විතර සහභාගීත්වයක් මට තියෙනවා එතකොට මම දැනට මම ප්‍රසන්ටේෂන් එක ඕගොල්ලන්ට මෙතනදී ෂෙයා කරගෙන මම ඊළඟට වැඩි ඇත්තටම ස්ටාර්ට් කරන්න මේ වෙනකොට ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එක මම හිතන්නේ ලැබිලා ඇති IBSL එකෙන් එතකොට ඔයගොල්ලෝ ඒක ෆලෝ කරගෙන කරගෙන යමු එහෙමනම් අපි මූලික වශයෙන්ම දැන් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ ණය කළමනාකරණය කියන කොටස එහෙම නැත්නම් අධ්‍යාප ඒ මොඩියුල් එකේදී පළවෙනි මොඩියුල් එක හැටියට ණය සහ විවිධ වර්ගයේ ණය නිපියුම් කියන මොඩියුල් 1 එහෙම නැත්නම් සෙක්ෂන් 1 එක මම දැන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා එහෙනම් හැම දිනාටම ආපහු ආයුබෝවන් කියමින් මම විෂය සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන මෙම කොටස තුලදී මම බලාපොරොත්තු වෙනවා ණය සහ ණය කළමනාකරණයේ අර්ථ දැක්වීම පිළිබඳ සාකච්ඡාවක් කරන්නට ණය වැදගත් වන්නේ ඇයි එහි කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කරන්නට ඒ වගේම මූලික ණය දීම් වර්ගීකරණය කරන්නට විවිධ ණය නිපුම් මොනවාද එහෙම නැත්නම් අපිට එදිනදා බැංකුවක් තුලදී හඳුනා ගන්නට හම්බෙන ණය නිපුම් වර්ග මොනවාද ඒ වගේම විවිධ සුරකුම් මොනවාද කියන දේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා එතකොට අපි මුලින්ම බලමු ණය සහ ණය කළමනාකරණය අර්ථ දැක්වීමක් කරන්න. එතකොට අපි සාමාන්‍යයෙන් මේ ණය එහෙම නැත්නම් ණය කළමනාකරණයේ අර්ථ දැක්වීමේදී විවිධ ක්‍රමවලට අපිට මේක අර්ථ දක්වන්නට පුළුවන්. උදාහරණයක් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එදිනදා බැංකුකරණයේදී අපිට ඇහෙනවා loans එහෙම නැත්නම් advances ණය අත්තිකාරම් කියලා දෙයක් අපි ඇහෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බැංකුකරණයේදී ණය හඳුනා ගන්නවා ණය සහ ණය පහසුකම් කියන විදිහට. ඊට පස්සේ අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලුවොත් නීතිමය එහෙම නැත්නම් legal terms වලට ණය හඳුනා දීමක් අපි කරනවා. ඒකෙ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ණය කියලා කියන්නේ ණය දෙන්නා විසින් ණය ලබන්නාට ගිවිසුමකට අනුකූල වෙච්චි කොන්දේසි වලට යටත් වෙලා එකඟ වෙච්චි ඔලී අනුපාතයකට එකඟ වෙච්චි කාල පරිච්ඡේදයක් තුල ඒ එකඟ වූ වාරික වශයෙන් ආපසු ගෙවීමේ පදනම මත මුදල් බාණ්ඩ හෝ සේවා ලබා දීම කියන එක නිකන් නීත්‍යානුකූලව අපිට legal terms වලින් ණය කර්ත දක්වන්නට පුළුවන්. එතකොට අපි ඒ වගේම ගත්තොත් වාණිජ commercial terms වලද ගත්තොත් ණය කියලා කියනවා ඉදිරි අනාගතයේදී ගෙවීමේ පදනමට බාණ්ඩ හා සේවා ලබා දීමක් කරනවා නම් ඒකට අපි කියනවා ණයක් හැටියට. එතකොට ණය නැත්නම් ණය කළමනාකරණයේ අර්ථ දක්වීමේදී මුලින්ම මේ ණය නැත්නම් loans advances එහෙම නැත්නම් credit කියන දෙය අපි අර්ථ දක්වීමකට යන්න අවශ්‍යයි. මොකද අපි දැනගන්න ඕනේ මේ මොකද්ද මේ ණය කියලා කියන්නේ කියලා දැනගන්න ඕනේ. ඒතර ඒක තමයි අපි මේ මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට මූල්‍යකරණ ව්‍යවහාරයක් වෙන්න පුළුවන්. නීතිමය ව්‍යවහාරයක් වෙන්න පුළුවන්. වාණිජ ව්‍යවහාරයක් වෙන්න පුළුවන්. මූල්‍යකරණයේදී මූල්‍යකරණ ව්‍යවහාරයේදී අපි කිව්වා ණය පහසුකම් අත්තිකාරම් කියලා කොටස් දෙකකට බෙදෙන්න පටන් ගන්නවා. නීතිමය ව්‍යවහාරයකදී ගොඩක් වෙලාවට අපි ඔය සාකච්ඡා කරන ණය එම නැත්නම් ණය කිවිසුමක් ඒ කිවිසුමට අනුකූලව ණය ආපසු ගෙවීමක් කාලයක් එම නැත්නම් ණය කරුවෙක් ණය ලාභියෙක් කියන දේවල් ටිකක් අපිට සම්බන්ධ වෙනවා ඇහෙනවා දකිනවා වාණිජ ගත්තොත් commercial terms හැටියට ගත්තොත් අපි කියනවා අනාගතයේදී අපිට සල්ලි ගෙවන විදිහට බාණ්ඩ සේවා ලබා දීමක් අපි කියනවා ණයක් හැටියට එතකොට මූල්‍යකරණ නීතිමය වාණිජ අනුව කොටස් තුනකට අපි බෙදලා ණය එහෙම නැත්නම් ණය කළමනාකරණය අත්දැකීමට පටන් ගන්නවා. එතකොට
දැන් මේ ණය කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එකත් සමහරවිට අපිට වැදගත් වෙනවා. දැන් ණය කළමනාකරණය කියන එක වැදගත් වෙන්නේ අපි හිතනවා ණයක් කියලා කියන්නේ අපි ලබා ගන්න යම් කිසි ලබා දෙන ණයක් අනුමත කරලා පාරිභෝගිකයකට ලබා දෙන දෙයකට අපි කියනවා ණයක් කියලා. හැබැයි ඒකමද ණය කියලා අපි සාකච්ඡා කරන්න ඕන. මොකද අපි බැංකු කරුවා හැටියට ගත්තොත් අපි මේ ණය ලබා දෙන්නේ කොහොමද? ඒක අපේ මුදල් නෙවෙයි. අපි තැන්පත් කරුවන්ගෙන් ලබා ගන්නා මුදල් හෝ වෙනමත් ආකාරයෙන් ලබා ගන්නා මුදල් අපි ණයලාභීන් ලබා දෙනවා. ඒ ණයලාභීන් ලබා දෙනකොට අපි මොකද කරන්නේ? අපේ වගකීමත් ඒ ණය අපහාය කර ගැනීම. එතකොට දැන් ණය ලබා දීමේ සිට අය කර ගැනීම දක්වා යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. මුලින්ම අපි ගත්තොත් අපි කියනවා ලෝන් එක මාකට් කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අපිට නිකම්ම පුද්ගලයෙකුට ණයක් දෙන්න බෑ. ඒකට විවිධ ක්‍රම බැංකු විසින් පාවිච්චි කරනවා. එතකොට ණයක් අපි ඒකට කියනවා වෙළඳපොළ. එහෙම නැත්නම් ණයක් පාරිභෝගිකයෙකුට අරන් යාමේ ක්‍රියාවලියක් තියෙනවා. ඊට පස්සේ ඒ ණය පාරිභෝගිකයා ගාවට ගියාට පස්සේ අපි අවශ්‍ය කරන ලියකියවිලි සකස් කරලා අපි ලබා දෙනවා. එහෙම නැත්නම් ණයක් අනුමත කර ගන්න වෙනවා. අනුමත කර ගන්නකොට ඒ අනුමත කරපුවහම මොකද වෙන්නේ? ඒ සඳහා යම්කිසි කාල පරාසයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් උත්සාහයක් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට දැන් ඒ ණයක් ලබා ගන්නවා, ණයක් ඇඟීමක් කරනවා, ණයක් අනුමත කරනවා, ඊට පස්සේ ණය අය කර ගන්නවා. එහෙම බැලුවහම අපිට සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලියක්ම තියෙනවා ණයක් බැංකුවට එහෙම නැත්නම් ණයක් අපි කියනවා පාරිභෝගිකයෙක් ළඟට ගිහිල්ලා ණයක් ලබා දීමේ සිට ණය අනුමත කිරීමේ සිට ණය අය කර ගැනීමේ සිට තියෙන ක්‍රියාමාර්ගය සියලු දේ කළමනාකරණය කරන්න අවශ්‍යයි. ඒක තමයි අපි කතා කරන්නේ ණය කළමනාකරණය කියලා. අපි ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියලා කියන්නේ ඒකයි. දැන් සමහර වෙලාවට අපිට ඔක අත්දැකලා ඇති. අපි ඉගෙන ගන්නවා ලෙන්ඩින්. නැත්තම් ව්‍යාපාරික ණයදී බිස්නස් ලෙන්ඩින් කියලා කියනවා. එතකොටත් ඇත්තටම අපි ලෙන්ඩින් කියලා තීරණය කරාට එතනදී ඒක ණය දීමක් පමණක්ම නෙවෙයි. ණය දීමක් පමණක්ම නෙවෙයි. මම සාකච්ඡා කරා මුලින්ම ණයක් ලබා දෙනවා නම් ඒ ණය නිසි පරිදි වෙළඳාම් කිරීම එහෙම නැත්තම් අපි කියනවා මාකට් කරන්න ඕනේ. එහෙම නැත්නම් අවශ්‍ය කරන සියලුම දත්ත එහෙම නැත්නම් ඒවා දේවල් ලබා ගන්නට ඊළඟට ඒ ලබා ගන්නා දේවල් අපි නිසි පරිදි බැංකුවේ තියෙන නීති එහෙම නැත්නම් රෙගුලාසි යටතේ අනුමත කිරීම එදා හැරීම මුදා හැරීමක් කරන්න ඕනේ අය කර ගැනීමක් කරන්න ඕනේ. එතන මේ සියලුම දේවල් ටික උනාට පස්සේ තමයි අපි කියන විදිහට ණය ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ ණය ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවත් එක්කම අපිට වැදගත් දෙයක් තමයි මේ ණය අය කර ගැනීම එහෙම නැත්නම් මුදා හැරීම එහෙම නැත්නම් හැඟීම ණය පාරිභෝගිකයන් ළඟට ගොස් යම් ආකාරයකට ඒගොල්ලන්ට ණය විකුණන ආකාරය තියෙන ක්‍රියා පටිපාටි සියලුම දේවල් කළමනාකරණය කරන එකට අපි කියුවා ණය කළමනාකරණය කියලා. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ණයක් කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය කියන්නේ මොකද්ද? එතකොට දැන් මේ අපි ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එක නැත්නම් ණය කළමනාකරණය කියන මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ කියන ආකාරයට ණය වර්ග හඳුනාගෙන ඒ ණය කළමනාකරණය කරන ක්‍රමවේදය අපි පටන් ගන්නා තැන සිට අවසාන අවස්ථාව දක්වා කරන ක්‍රමවේදය සාකච්ඡා කිරීම තමයි මේ ණය කළමනාකරණය හරහා සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔයගලන්ට දැන් දල අදහසක් ඇති මොකද්ද මේ ණය කළමනාකරණය කියන්නේ. දැන් ඊට පස්සේ අපින් කවුරුර ඇහුවොත් මොකද්ද ඉගෙන ගන්නෙ? ක්‍රෙඩිට් මැනේජ්මන්ට්. ඒතර ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය. මොකද්ද ණය කළමනාකරණය කියලා කියන්නේ? ණයක් බැංකුවට ලබා ගන්නා අවස්ථාවේ සිට ඒ නිසි පරිදි අනුමත කරලා බෙදා හැරලා මුදා හැරලා පසු විපරම් කරලා ආපසු ගෙවන තත්ත්වයේ දක්වා තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම අපි කියනවා ණය කළමනාකරණය කියලා. එතකොට මූලික අදහසක් මම ඔයගොල්ලන්ට ලබා දුන්නා අර්ථ දැක්වීමක් තුලින්. ඊළඟට අපි චුට්ටක් කතා කරමු ඇයි මේ ණය ඇයි අපිට මේක වැදගත් වෙන්නේ.
නැත්තම් මොකක්ද ඒකේ කාර්යභාරය? දැන් අපිට බැලූ බැලමටම අපිට සාමාන්‍ය වැදගත්කම නැත්නම් ඒ කාර්යභාරය ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. මම මෙතනදී යම් ආකාරයක වැදගත් වෙන කොටස් ටිකක් ඔයගලොත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනවා. ඒක තමයි ආර්ථිකයේ ඇති ඉල්ලුම සැපයීම විෂමතා අතරේ පීවීම. මොකද්ද මේ ආර්ථිකයේ ඇති ඉල්ලුම සැපයීම විෂමතා කියලා කියන්නේ? දැන් අපි උදාහරණයකට හිතමු. අපි පුද්ගලයෙක් හැටියට ගත්තොත් අපිට යම් කිසි ආකාරයක අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට දැන් අපිට ඒදී අවශ්‍යතාවය තියෙනවා නම් හැබැයි ඒදී වෙළඳපොළ තුල නැතිනම් මට සමහර වෙලාවට ඒ පිළිබඳ හිඟියක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් මම බලාපොරොත්තු වෙනවා පාරිභෝගිකයෙක් හැටියට මට අවශ්‍යතාවයක් වෙළඳපොළ එක්ක නිෂ්පාදනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් වෙළඳපොළ තුල එය භාවිතේ නැත්නම් වෙළඳපොළ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට දැන් අපි ඊළඟ ප්‍රශ්නේ කල්පනා කරොත් මම පාරිභෝගිකයෙක් නිෂ්පාදකයෙක් කිපැත්තින් ගත්තොත් ඒ නිෂ්පාදකයාට අවශ්‍ය යම්කිසි නිෂ්පාදිතයක් වෙළඳපොළ තුලට මුසු කරන්නට. එතකොට එයා සඳහා යම් ආකාරයක ප්‍රාග්ධනයක් එහෙම නැත්නම් යාට මුදලක් අවශ්‍යයි ඒ තත්ත්වයට පත් වෙන්නට. එතකොට එයා හතේ තියෙන මුදලෙන් යම්කිසි ප්‍රමාණයක් කරන්න පුළුවන්. එතනින් එහාට යන්න නම් එයා යනවා යම් ආකාරයක මූල්‍යම පහසුකමක්. ඒක සමහරලාට පවුලෑගෙන් වෙන්න පුළුවන්, යාළුවන්ගෙන් වෙන්න පුළුවන්, හිතමිතුරන්ගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශවකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකින් මූල්‍ය නොවන ආයතනයකින් වෙන්න පුළුවන්. එතකොට ණයක් ලබා ගත්තට පස්සේ ඒ ණය හරහා ඒ අදාළ ව්‍යවසායකයා තමුන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා, කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගෙන අර වෙළඳපොළ තුලට අවශ්‍ය නිෂ්පාදිතයක් හෝ සේවාවක් සැපීමක් කරනවා. එතන ඒදී කරන තුලින් මොකද වෙන්නේ? වෙළඳපොළ තුල සිදුවන අපි කියන ඉල්ලුම හා සැපයීම විෂමතාවය අඩු කරන්නට පුළුවන් වෙනවා. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි ආයෝජන ඉතුරුම් පරිභෝජන කටයුතු සඳහා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් වෙළඳපළක් තුල යම් ආකාරයක කටයුතු කරනකොට රටක් තුල ආර්ථිකයක් තුල කටයුතු කරනකොට ආයෝජන සිදුවිය යුතුයි. ඉතුරු කිරීම සිදුවිය යුතුයි. නැත්නම් පරිභෝජන කටයුතු සිදුවිය යුතුයි. එතන මේ සඳහා අපිට අවශ්‍යතාවයක් තියෙනවා යම් ආකාරයක ප්‍රාග්ධනයක් නැත්නම් යම් ආකාරයක මූල්‍යමය සැපීමක් සිද්ධ කරන්න. එතන ඒ සිද්ධ කිරීම සඳහා අපිට ණය අවශ්‍ය වෙනවා. මම උදාහරණයකින් පැහැදිලි කරොත් හිතන්න ලංකාව රටක් හැටියට අපිට අවශ්‍ය වෙනවා වරායක් හදන්න. අපිට අවශ්‍ය වෙනවා මහා මාර්ගයක් හදන්න. එතකොට මේ ආයෝජන හැටියට අපි සාකච්ඡා කරන්න. එතකොට අපි හිතමු ආයෝජකයන් සාකච්ඡා කරනකොට මහා මාර්ගයක් හදනකොට අපි හැමෝම කැමතියි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මහා මාර්ගය හදන්න අපිට අතේ මුදල් තියෙනවද? රජයට මුදල් තියෙනවද? රජයට මුදල් නැත්තම් මොකද වෙන්නේ? මේ මහා මාර්ගය සෑදීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන නැහැ. එතකොට රජය මොකද කරන්නේ? අපි බලනවා දේශීය ව්‍යාපාරිකයන්ගෙන් යම් ආකාරයක ඒ සඳහා ආයෝජකයන් ඉන්න පුළුවන්. එහෙම නැත්තම් විදේශීය ආයෝජකයන් ඉන්නවද? එහෙම නැත්තම් ඒ දේශීය හෝ විදේශීය ආයෝජකයන් සඳහා යම් ආකාරයක අන්තර්ජාතික ණය දේශීය බැංකුව හැටින් ණයක් අවශ්‍යයි. ඒ ණය එන අනුව තමයි ඒ ආයෝජනය සිද්ධ කෙරෙන්නේ. ඒ වගේ තමයි ආයෝජන වෙන්න පුළුවන්, පරිභෝජනය වෙන්න පුළුවන්. ඉති කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා ණය. එහෙම නැත්නම් අත්‍තිකාරම් කියන දේ තමයි එතෙන්දී පැහැදිලි කරන්නේ. තුන්වෙනි එක තමයි විධිමත් ණය ලබා දීම කටයුතු. මොකද මේ විධිමත් ණය ලබා දීම කටයුතු කියලා කියන්නේ? දැන් අපි සාමාන්‍ය සාකච්ඡා කරොත් අපිට තියෙනවා විධිමත් සහ අවිධිමත්. දැන් උදාහරණයකට යම්කිසි ව්‍යවසායකයෙකුට මුදලක් අවශ්‍ය වෙනකොට ඒ ව්‍යවසායකයාට යන්න පුළුවන් අපි කියනවා විධිමත් ලෙස, ක්‍රමික ලෙස, ෆෝමල් ලෙන්ඩින් එකක් තියෙනවා. ඉන්ෆෝමල් ලෙන්ඩින් එකකුත් තියෙනවා. නැත්තම් ඒක අවිධිමත්. එතකොට නමුත් අපි බැංකු කරුවෙක් හැටියට, රජයක් හැටියට, රටක් හැටියට, ආර්ථිකයක් හැටියට අපි හැම වෙලෙම උත්සාහ කරනවා ව්‍යවසායකයන් විධිමත් ණය ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියට යොමු කරන්න. දැන් අපි කියන්නේ දැන් අවිධිමත් ව්‍යාපාරිකයෙක් නැත්නම් අවිධිමත් ණය ලබා දීම සිද්ධ වෙන්නේ ඇයි? විධිමත් ආකාරයේ ණය ලබා දීම නැතිනම් එයා අවිධිමත් හැටියට යොමු වෙනවා. අපි ඒක කතා කරනවා මනි ලෙන්ඩර්ස්ලා ගැන. හරි, එතකොට මොකද්ද මේ මනි ලෙන්ඩින් කියලා කියන්නේ? ඒක ඇත්තරම අපි ක්‍රමික විදිහට, එහෙම නැත්නම් හරිය විදිහට රෙගියුලේට් වෙලා කරන බිස්නස් එකක් නොවෙන්න පුළුවන්. ඉතින් එතකොට නමුත් ක්‍රමික ණයක්, විධිමත් ණයක් ලබා දීමට නම් අපි ණය නිසි පරිදි ලබා දෙන්න. එතකොට ණයක් පිළිබඳ වැදගත්කම ණය කාර්යභාරය කියලා කියන්නේ රටක මේ ආකාරයේ විධිමත් ණය ලබා දීමේ ක්‍රියාවලියක් ඉදිරියට පවත්වාගෙන යන්න. ඊළඟට අපි සාකච්ඡා කරොත් ආර්ථික වර්ධන. අපි කියනවා economic growth එකක් කියලා කියනවා. මොකද රටක ආර්ථිකය වර්ධනය වෙන්න තමයි ඒ රටේ ආර්ථිකය නිසා ඒ රටක ඉන්න ජනයාට ප්‍රතිලාභ ලැබෙන්නට
सिद्ध वे इतकोट आर्थिक वर्धन सदा अभी नय नय लबादी तुम विशाल कार्यभार किस्तकती रटा अभी गो रजे कर्णयाटी अम्म आर्थिक वर्धन लबान पूर्व नमूत रजे कर्ण कटयुत वलिन्म अभी आर्थिक वर्धन लागन बेरी अवस्था पूर्व पौद्गलिकांशे दायक अवश्य पौद्गलिकांशे पौद्गलिक बैंक मार्ग लबागा नय सह पौद्गलिक व्यवसाय आयोजन दिखने अभी आर्थिक वर्धन सिद्धवेनोवती संवर्धन कटय तो संघ रटक अभी आर्थिक वर्धने वगेम आर्थिक संवर्धने इकोनॉमिक ग्रोथ इकोनॉमिक डेवलपमेंट आर्थिक संवर्धने रटे आर्थिक संवर्धने प्रादेशिक प्रादेशिक संवर्धने रटक अभी गम संवर्धने वेणु नगरे संवर्धने वेणु फलात रटक संवर्धने वेणु मे संघा नय लबादीम तुम अभी उत्तेजना लबादीम उत्तेजना सिदुक्रीम करण इतना मे साक्षा करे नय रटकट आर्थिकेकटक व्यवसाय वेदगत्वन्नि ऐ ए कारभारे मुखद आपौ सकिन सन्धांगरोत् आर्थिक इल्लुम सपेम किन विषमतावय नाम करन्नट नत्तं आयोजन परिभोजन हेम नत्तं इतुरु किरीम कटयुतु सन्धा नत्तं वदिरिमत् किरीम सन्धा ए वगेम क्रमिक नय लबादीमे क्रमवेदयक् अति किरीम सह रटक आर्थिक वर्धन वेगेम नत्तं आर्थिक वर्धन सन्धा आर्थिक संवर्धने सन्धा यम्माकारे दायकत्वयक् सपेयीम किन दे तमयि नय पिलिबंद तीन वेदगत्कमक् नत्तं नय पिलिबंद हि कार्यभारे किला अपि साकच्छा अभी इलाट बल मुखदे बैंक मूल्यायतन सद अर मुदलाश्रमी उदाहरण अभी ओणम बैंक मूल्यायतने ये अदाल मूल्यायतने मुदल लबीमक उदाहरण पौद्गलिक अभी वेदं करें इनकम अभी अभी तो बैंक को वेडकर व्यापारिक आयता वेडकर अभी मसिक वेतन कार्य लभी तम अभी वेदम सकस्कर बैंक गुदराने बैंक इवे एम आकार मूलाश्रेकिंग तम मुदल लो ये लभन मुदल तम अभी अनी बैंक मुदल प्राग्दाने के लिए बैंक प्राग्दाने कवश मूलिक वशम बैंक पटांगा मेन मे आकार प्राग्दाने कवशे बैंक पटांगा इत पश्चिम शेयर होल्डर्स बैंक प्राग्दाने सिद्ध कर प्राग्दाने वितरक्ति आगे अभी सील कट कर दिगुकालीन स्थावर सामान्य क्रीम विदेश लोक बैंक नायक संचित लाभ हो අවශ්‍යකරන විදිහට අපි ඩිවිඩන්ඩ්ස් හැටියට යම් කොටසක් බෙදා හැරීමක් කරත් ඊට පස්සේ ඉතුරු වෙන කොටස අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒක අපි ආපසු ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජන කිරීමක් හැටියට පාවිච්චි කරනවා. ඒතර ඒක තමයි බැංකු මූල්‍යායතන අරමුදල් වල මූලාශ්‍ර කියලා සාකච්ඡා කරනවා. ඒතර දැන් මේ ලබා ගන්නා මූලාශ්‍ර කොයි ආකාරයටද අපි මේක යොදවන්නේ? මේක කොහොමද ආපසු යොදවන්නේ? මොකද දැන් අපිට ලැබෙනවා එක පැත්තකින් අපි ඒ වගේම උදාහරිනවා ඒ උදාහරින යම් කිසි ක්‍රමවේද ටිකක් තමයි මම මෙතන සාකච්ඡා කරන්නේ එකක් තමයි නීති ප්‍රකාර වූ සංචිත අපිට කියනවා සාමාන්‍යයෙන්
බැංකුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් කමිටුව හරහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් අනිකුත් ක්‍රමවේද හරහා අපිට කියනවා රයිට්. මෙන්න මා රෙගියුලේටරි රිසර්ව්ස් ටිකක් තියෙනවා. මෙන්න මේ ටික අයින් කළ යුතුමයි බැංකුවක් හැටියට. එතකොට එහෙමනම් අපි ලබා ගන්න අපේ තියෙන යම් ආකාරයක සංචිත තුලින් මුදල් ප්‍රමාණ තුලින් අපි කොටසක් අයින් කරනවා. මොකද ඒ කොටස අපිට තවදුරටත් ණය දීම සඳහා පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මූල්‍ය සංචිත. එහෙම නැත්නම් යම් කිසි හදිසි අවස්ථාවක පාවිච්චි කර ගැනීම සඳහා අපි ෆයිනෑන්ෂල් රිසර්ව් එක මූල්‍ය සංචිතයක් හැටියට අපි යම් කිසි කොටසක් අපිට ලැබෙන දෙයක් අපි යෙදවීමක් හැටියට කරනවා. ඊට අමතරව පාරිභෝගිකයන් හරි දුන්න ණය. දැන් ඒක තමයි අපි මේ ණය කළමනාකරණය යටතේදී බැරිදුර සාකච්ඡා කරන්නේ. අපි ලෙන්ඩර්ස්ලා හැටියට අපේ තියෙන බරෝවස්ලා කියන කොටස. අපේ ණය ලබා ගන්නා පුද්ගලයන්ට අපි කියනවා බරෝවස්ලා කියලා. පාරිභෝගිකයෝ එහෙම නැත්නම් ණය ලාභියෝ ඒගොල්ලන්ට දුන්න ණය හැටියට කොටසකුත් තියෙනවා. ඒ වගේම සමානලාවට අපි මහා බැංකුවේ සොරකම් පත්වල හරි සොරකම් බිල් වල ආයෝජනය කරන්න පුළුවන්. මොකද ඒක ඒ අවශ්‍ය කරන කාලීන අවශ්‍යතාවය අනුව ද්‍රවශීලතා අවශ්‍යතාවය අනුව අපිට සුරගම් පත්වල ආයෝජනය කරන්නට පුළුවන්. මහා බැංකුව විසින් විටෙන් විටෙන් අපිට දන් වෙනකොට අපි බැංකුව හැටියට යම් මුදලක් මේ සුරගම් පත්වල ආයෝජනය කරන්නට පුළුවන්. අවසාන හැටියට ගත්තොත් ස්ථාවර වත්තම් සමාහලාට බැංකුවක හෙඩ් ඔෆිස් එක හැදෙනවා. නැත්තම් තවත් ආකාරයක අපි හිතමු තොරතුරු තාක්ෂණය නැත්තම් IT related ආයෝජන බැංකුවක තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් එදිනදා පාවිච්චි කිරීම සඳහා යම් කිසි ස්ථාවර වත්තම් කොටසක් තියෙන්න පුළුවන්. එතකොට අන්නේ ඒ ආකාරයට අපිට පුළුවන් බැංකුවකට ලැබෙන මුදල් යෙදවීමක් හැටියට පාවිච්චි කරන්න. දැන් මෙතනදී අපි මේ අදහස් කරන්නේ අපි දැන් ණය කළමනාකරණය කියන දේ වැඩිදුරටත් ඉගෙන ගැනීමේදී අපිට අවශ්‍යතාවයක් තියෙනවා බැංකුවට මුදල් එන්නේ කොහොමද? බැංකුවක මුදල් මොන ආකාරයකට පරිහරණය වෙන්නේ? මොකද එතකොට එතනදී අපිට මේ කියන ණය කළමනාකරණයේ තවත් වැදගත් දෙයකට දැන් අපි ලබා දෙන ණය මුදල්ම අපසොය කර ගැනීමේ ක්‍රියාවලිය කර්මනාකරණය කරගන්නවා හා සමානව ඊට සම්බන්ධ අනිකුත් මේ අතුරු දේවල් ටිකක් තමයි මම මේ කිව්වේ සමාහලට සංචිත හැටියට මූල සංචිත හැටියට නැත්නම් සුරකම් පත් ආයෝජනය ස්ථාවර වත්කම් මේවත් යම් ප්‍රමාණයකට ණය කළමනාකරණය තුලදී ඒක ණය කළමනාකරණය නොවුනත් ඒකට සම්බන්ධ වෙන ආකාරයේ තවත් දේවල් ටිකක් අපිට කළමනාකරණය ගත යුතුයි. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට ණය පිළිබඳ අපි සාකච්ඡා කරනවා නමුත් කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කරනවා අනිකුත් අවස්ථා හිඳ අනිකුත් වල අතපසු වීම නිසා මේ ණය කළමනාකරණය නිසි පරිදි සිදුවේ නොහැයි විය නොහැකි කියන තත්ත්වයක් හැකියාවක් තියෙන නිසා අපි බැංකු කරුවෝ හැටියට විවිධ වංගකීම් දරන පුද්ගලයෝ හැටියට ණය කළමනාකරණය සහ අනිකුත් කළමනාකරණයන් නැත්නම් අපි සාකච්ඡා කළ යුතුයි. ඉදිරියේදී අපි ඒ සඳහා යොමු වෙනට බලාපොරොත්තු වෙනවා. දැන් අපි මූලික වශයෙන්ම ණයයන් කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා හඳුනගත්තා. ඒ වගේම අපි බැංකුවකට කොයි ආකාරයකට අරමුදල් ගලා එන්නේ? එහෙම නැත්නම් බැංකුවක් ඒ කොහොමද අරමුදල් යෙදවෙන්නේ කියන දේ අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට ගියොත් එතෙන්දී අපි සාකච්ඡා කරමු විවිධ ව්‍යාපාර අංශවල අවශ්‍යතාවයන්. දැන් බැංකුව නැත්නම් බැංකු කරුවෙක් හැටියට අපිට අපි මොකක්ද අතරම කරන්නේ? අපි අපිට ලැබෙන මේ කියන මුදල් අපි කිව්වා එක එක ආකාරයට අපි යොදවා ගන්නවා. ඒ එක අවස්ථාවක් තමයි පාරිභෝගිකයන්ට ලබා දෙන ණය කියලා කිව්වා. ඒතර පාරිභෝගිකයන්ට ණය ලබා දීමේදී පාරිභෝගිකයන්ට විවිධ අවශ්‍යතා තියෙනවා. ඒ විවිධ අවශ්‍යතාවයන් ටිකක් තමයි මම මෙතන මේ පැහැදිලි කරන්නේ. මොන ආකාරයේ නැත්නම් මොන අවශ්‍යතා සඳහාද? දැන් අපි උදාහරණයක් කතා කරොත් අපි කියනවා පාරිභෝගිකයන් ණය ලබා දෙනවා. හැබැයි පාරිභෝගිකයන් ණය ලබා දෙනකොට මුලින්ම බලනවා මේ පාරිභෝගිකයෝ ඉන්න වෙළඳ කාණ්ඩේ නැත්නම් පාරිභෝගිකයෝ නිරූපණය කරන අංශය කුමක්ද? ඒ සෙක්ටර් එක මොකක්ද? ඒක අපිට වැදගත් වෙනවා. උදාහරණයක් ගත්තොත් වෙළඳ වෙන්න පුළුවන් කුෂකාර්මික නැත්නම් විද කර්මාන්ත ඉඩකඩ දේපල සංවර්ධනය පරිභෝජන එහෙම නැත්නම් ආයෝජන කටයුතු නිෂ්පාදනය නැත්නම් අපි කතා කරනවා සංචාරක රයිට් ඒ වගේ විවිධාකාරයේ ව්‍යාපාර අංශ අපි හඳුනගන්නවා. දැන් අපි ඇයි මේ විවිධාකාරයේ ව්‍යාපාර අංශ හඳුනගන්නේ? දැන් අපි උදාහරණයකට මම චුට්ටක් මෙතනින් ඉස්සරහට ඔයගොල්ලන්ගේ සිතුවිලි අරන් ගියොත් අපි හිතමු අද දැන් මොකද ලෝකෙට එහෙම නැත්නම් රටට වෙලා තියෙන්නේ? අද අපි දකිනවා COVID-19 වසංගතයක් හැටියට මුළු ලෝකය නැත්නම් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරලා තියෙන වෙලාවක අපිට සමහර වෙලාවට මේ කියන සමහර අංශවල
ණය අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරි තත්වයක් පත් වෙලා තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් දැන් සංචාරක ශ්‍රේෂ්ඨිය. දැන් සංචාරක ශ්‍රේෂ්ඨිය අපි දැක්කා කොයිඩ් 10 වෙනිමිට කලින් අපි ඉතා ප්‍රශස්ත ලෙස යම් ආකාරයේ වර්ධනයක් අපි දැක්කා. අපි රට එහෙම නැත්නම් පිටරටත් එක්ක සම්බන්ධ වෙන අවස්ථා. නමුත් එකවරම සිද්ධ වෙච්ච සිද්ධියක් නිසා දැන් අපිට තවත් මාස 3කට 6කට සමහර වෙලාවට අලුතෙන් ණය පහසුකම් ලබා දීමේ නොහැකියාවක් තියෙන පුළුවන්. දැන් මේ වෙලාවේ අපි සංචාරක ශ්‍රේෂ්ඨිය නියුතු වෙලා ඉන්න ඒ ව්‍යවසායකයන්ගේ ඒ ණය නැවත සකස් කිරීම, ණය සඳහා සහාය ලබා දීම, නැත්නම් ඉතා කෙටි කාලීන කාර්ග ප්‍රඥා අවශ්‍යතා සම්පූර්ණ කිරීම වගේ දේත් මේ වෙලාවේ කරනවා. ඒතකොට දැන් මේ වෙලාවේ බැංකු කරන්නේ ණය කළමනාකරණය කිරීම. දැන් ණය කළමනාකරණය කරනකොට අලුතෙන්ම ණය දීලා කරන දෙයක්ම නෙවෙන්න වෙන්න පුළුවන්. ණය ලබා දීපු ණය වුණත් යම් ආකාරයක ලෝකෙම නැත්නම් ලාංකිකයේ තියෙන යම් කිසි සංසිද්ධියක් නිසා ඒ වල ඉන්න පුද්ගලයන් සඳහා අපි යම් කිසි ආකාරයක උදව්වක් කරන්න ඕන නම් නැත්නම් ඒ ආකාරයට යම් සහන ලබා දීමක් කරන්න ඕන නම් ඒකත් මේ වෙලාවේ කළ යුතුයි. ඒකත් ණය කළමනාකරණ එකාංගයක්. දැන් මේ ආකාරයකට ආර්ථිකයේ විවිධ ව්‍යාපාරාංශවල අවශ්‍යතා හඳුනා ගැනීම ණය කරුවෙක් හැටියට අපිට ගොඩාක් වැදගත් වෙනවා. මොකද නැත්නම් අපි දැන් උදාහරණයකට අපි කියමු බැංකු කරුවෙක් හැටියට අපි ණය ලබා දෙන්න. නමුත් ණය ලබා දෙනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ ණය ලබා දීමේදී මේක ශේෂයක් හැටියට ණයක් ලබා දී හැකිද? හැකි මට්ටමකද මේක තියෙන්නේ? එහෙම නැත්නම් මේක මේ වෙලාවේ අපි යම් ආකාරයකට අනුගත විය යුතු ශේෂයක්ද? ඒක වැදගත් වෙනවා. එතකොට නැත්නම් සල්ලි තිබුණා අපේ කාර්යභාරය මේකයි ඒ නිසා අපි ණය ලබා දෙනවා කියන දේම කරලා හරියන්නේ නැහැ. මම අර ආපහු මුලට අරන් ගියොත් ණය ලබා දීම විතරක් මදි. ණය කළමනාකරණයයි අපි වැදගත්. එතකොට මේ වෙලාවේ මම ණය ලබා දෙන්නේ කාටද? ඒකලින් මොන ශේෂ්ත්‍රයේද? ඒ ශේෂ්ත්‍රයට යම් කිසි ආකාරයක බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් ඒ බලපෑම අවම කරගනිමින් බැංකුවේ සහ පාරිභෝගිකයාගේ දෙන්නගෙම යම් ආකාරයක අවශ්‍යතාවයන් සුරක්ෂිත කරමින් ණය ලබා දීම කියන එක තමයි ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියලා අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඒ දේ සාකච්ඡා කරන ගමන්ම අපි දකිනවා ආර්ථිකයේ මේ විවිධ අවශ්‍යතා නැත්නම් විවිධ අංශවල අපිට ණය ලබා දීම සිද්ධ කර යුතුයි කියලා සාකච්ඡා කරනවා. දැන් මම ඊළඟ එකට ගියොත් ඊළඟ එකේදී අපි දකින දෙයක් තමයි විවිධ ණය ආයුධම් කරුවන්. සමහරවිට ඔයගොල්ලන්ට මේක එච්චර ක්ලියර් නැතුව ඇති. නමුත් ලොකු ගැටලුවක් කරගන්න එපා. මේ සම්බන්ධයෙන් මම ඔයගොල්ලන්ට කියවන්නට අවශ්‍ය මැටීරියල් එකක් නැත්නම් වැඩිපුර කියවීම සඳහා මම ඔයගොල්ලන්ට සපයන්නම් ඒ සඳහා අවශ්‍ය කරන කියවීම්. නමුත් මෙතනදී මට ඔයගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණේ ව්‍යාපාරයක් හැටියට එහෙම නැත්නම් බැංකු කරුවෙක් හැටියට අපිට ණය ලබා දීමේදී විවිධ පාර්ශ්ව අපිට මොන ගැහෙනවද? ඒක පුද්ගලික ණය ආයුධම් කරුවා වෙන්න පුළුවන්. අවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ ආයතන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සීමා සහිත එහෙම නැත්නම් සීමා රහිත පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරනවා යම් ආකාරයක සංස්ථා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා යම් ආකාරයක ක්ලබ් එකක් අපි හිතමු ස්පෝර්ට්ස් ක්ලබ් වෙන්න පුළුවන්. සෝ එතකොට විවිධ ආකාරයේ ආයතන නැත්නම් පාරිභෝගිකයන් අපිට මොන ගැහෙනවද? එතකොට දැන් මෙතනදී මොකද්ද මේ වැදගත් වෙන්නේ? දැන් ඔගමම්ම අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඒකෙදි පැහැදිලි කරනවා මේ මම සාකච්ඡා කරපු ග්‍රිඩ් එක අවදුරටත් කොහොමද ණය කරුව හැටියට කොටස් වලට බෙදන්නේ? පුද්ගලික ණය ආයුධම් කරුව කොහොමද තවත් කොටස් වලට බෙදන්නේ? ව්‍යාපාරික ණය ආයුධම් කරුව කොහොමද තවත් කොටස් වලට බෙදන්නේ? සීමා සහිත කියන සමාගම් කියන්නේ මොනවද? සීමා සහිත කියන්නේ මොනවද? සීමා රහිත වෙන්නේ මොකද්ද? සම්විත සංගම්. මේ ආකාරයට අපිට පුළුවන් ණය ආයුධම් කරුවන් කොටස් වලට බෙදන්න. දැන් මෙතනදී අපිට මොකද්ද මේ වැදගත් වෙන්නේ? දැන් ණය ආයුධම් කරුවන් කියන එක අපිට පොතක එහෙම නැත්නම් යම් මාස ආකාරයක තාර්කිකව අපිට මෙන්න මේම කොටස් වලට කඩන්න පුළුවන්. නමුත් අපි ණය කළමනාකරණය කිරීමේ නැත්නම් ණය කළමනා කරුවන් වශයෙන් අපිට මොකද්ද වැදගත් වෙන්නේ මේ කියන විදිහට ආයුධම් කරුව හඳුනා ගැනීම. දැන් මෙතනදී වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් බැංකු කරුව හැටියට අපි මූලික වශයෙන්ම දැන් මේ අපි පළවෙනි මොඩියුල් එක හරහාත් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය ලබා දීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්චි පාර්ශව නැත්නම් අයිතමයන් තුනක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන එකක් තමයි
එක පැත්තක ආයුධුන් කරුව කොටසක් කියනවා. තව ටිකක් තව පැත්තක තියෙනවා ණය වර්ග. ණය නිපුණ ටික. ඔය දෙකටම අතන මැද තියෙනවා සුරකුම් එහෙම නැත්නම් ණය ලබා දීමේදී ලබාගත හැකි කොලැටරල් එක කියන එක තියෙනවා. එතකොට අපි උපරිම වශයෙන් සාකච්ඡා කරන්නේ මෙන්න මේ කියන කොටස් තුන කොහොමද ණය ලබා දීමේ ක්‍රියාවලිය තුළදී එක එකකට නොදෙවෙනි ආකාරයට සම්බන්ධ කරලා බැංකුවක් ණයක් ලබා දීමේදී සිදුවන අවදානම අවම කරන මට්ටමට සහ පාරිභෝගිකයාට උපරිම රාසියක් සහනයක් වෙන ආකාරයට කොහොමද මෙන්න මේ කොටස් තුන සම්බන්ධ කරන්න කියන එක තමයි අපි මේ මූලික එන්න තමයි පළවෙනි මොඩියුල් එක හරහා කරලා ඉවර වෙනකොට අපි දැනුම එහෙම නැත්නම් යම් ආකාරයකට විෂය සම්පූර්ණ වෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් මම එතනින් පටන් ගත්තොත් දැන් අපි හිතමු විවිධ ණය ආයුධන් කරුවන් ගැන අපි කියමු. අපි එකක් උදාහරණ දෙගම් පුද්ගලික ණය ආයුධන් කරුවෝ. එතකොට දැන් අපිට එක පැත්තක ඉන්නවා ණය ආයුධන් කරුවෙක්. එතන මේ පැත්තේ ඉන්නවා කවුරු හරි ණය නිපේරු. එතනදී වෙන්න පුළුවන් ශේෂම පත්‍රයේ මත ශේෂ පත්‍රයෙන් පිටත විවිධ ණය පහසුකම් අපේ බැංකුවක් තුල තිබෙන්නට පුළුවන්. එතකොට දැන් තනි පුද්ගල ණය ආයුධන් කරුවෙකුට අපි හිතමු අපි හැමෝටම පොදු බැංකු අයිරාවක් කියලා. දැන් බැංකු අයිරාවක් මේ පැත්තේ තියෙනවා. තනි පුද්ගලෙක් මෙහෙම ඉන්නවා. දැන් මොකද කරන්නේ? මෙයාට මේක සම්බන්ධ කරන ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ ක්‍රමවේදය අපි දෙවෙනි මොඩියුල් එකේදී එමු නැත්තම් ඊළඟ එකේදී අපි සාකච්ඡා කරමු. දැනට අපේ අවශ්‍යතාවය තියෙනවා මෙයා කවුද? මේ ණය නිපේම කවුද? මේ දෙන්නා සම්බන්ධ කිරීමේදී අපිට අමතරව තියෙන ණය සුරකුම් මොනවාද කියන දේ තමයි මෙන්න මේ පළවෙනි කොටස හරහා අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ණය නිපේම මොනවාද? ණය සුරකුම් මොනවාද? ණය ආයුධම් කරුවන් කවුද කියන එක. එතකොට මේ ණය ආයුධම් කරුවන් වර්ග රාශියක් තියෙන්න පුළුවන්. දැන් අපිට බැංකු කරුවෙක් හැටියට අපිට මොකද්ද ගොඩක් වැදගත් වෙන්නේ? ණය ආයුධම් කරුවෝ මෙහෙම ලිස්ට් එකක් ඉන්නවා. මේගොල්ලෝ මෙහෙමයි කියලා දැනගන්න එකද? එහෙම නැතිනම් මේ එක එක ණය ආයුධම් කරුවන් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ස්වභාවය තේරුම් ගැනීම. මම හිතනවා වැඩි වැදගත් වෙන්නේ ස්වභාවය. වැදගත්කම තේරුම් ගැනීම. මම උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. අපි හිතමු මෙහෙම දෙයක් වෙනවා. දැන් පුද්ගලික ණය ආයුධම් කරුවෙක් ඉන්නවා. දැන් පුද්ගලික ණය ආයුධම් කරුවෙක් බැංකුවකට ණයක් ගන්න එනවා. එතකොට අපි හිතමු ඔබ මොකද කරන්නේ? ඔබ ණයක් ලබා දෙන්න තත්වයකට ගිහිල්ලා දැන් කවුන්ට් එකේ ඉන්නවා. එතකොට දැන් අපි මූලික වශයෙන් මොකද්ද අපිට වැදගත් වෙන්නේ? පුද්ගලික ණය ආයුධම් කරුවෙක් ඉන්නකොට ඒ පුද්ගලයා ණයකට සුදුසුද නැද්ද? ඒ පුද්ගලයා ණයට සුදුසුද නැද්ද කියන දේ තමයි අපි මේ ණය ලාභියා තුලින් දැකිය යුත්තේ. එහෙම නැතුව බැංකුව තනි පුද්ගල ණය දෙනවා කියලා එන සියලුම ණයලාභීන්ට ණය ලබා දෙනව නම් බැංකු කරුවෙක්ගේ නැත්තම් ණය නිලධාරියෙක්ගේ කාර්යභාරය එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපි හඳුනා ගන්න ඕනේ ණයලාභීන් රාශියක් ඉන්නවා. ඒ ණයලාභීන් රාශියක් ඉන්නකොට ඒ ණය ලබා දීමේදී ඒ පුද්ගලයාගේ සුදුසුකම අපි සාකච්ඡා කිරීම තමයි ණයලාභියෙක් හඳුනා ගැනීම. ණයලාභියෙක් ඇඟීමට ලක් කිරීම කියන දේ සිදු යුත්තේ. දැන් අපි මේක වැඩිදුරටත් මොඩියුල් 2 එකේදී අපි ඉගෙන ගන්න අතරතුර මම පැහැදිලි කරන්නේ ණයලාභීන් කොච්චර ප්‍රමාණයක් හිටියත් ඒ හැම ණයලාභියෙක්ම එකිනෙකට වෙනස් වෙච්චි ලක්ෂණ පෙන්නන. උදාහරණයක් අපි හිතමු පුද්ගලික ණයලාභීන් දැන් දෙන්නේ අපි ගාව ඉන්න එක්කෙනෙක් අවුරුදු 40කට අඩුයි, තව පුද්ගලෙක් ඉන්නවා 60කට වැඩි. එතකොට අපි හිතමු ඔය දෙන්නම එකම ව්‍යාපාර කටයුත්තක යෙදෙන අපි හිතමු මිලියන 5ක ණයක් ලබා ගැනීම සඳහා අපිට ඇවිල්ලා ඉන්න පුද්ගලෝ දෙන්නෙක්. එතකොට අපි හිතමු අපි වයස කියන දේ බැලුවොත් ඒ පරාමීතිය අපි අරගෙන බැලුවොත් අවුරුදු 30කට වඩා අඩු පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයාගේ වයසට අපිට ඒ කියන්නේ යාට අම්මාකාරයක ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ හැකියාවක් නැත කියන දේ සාකච්ඡා කරන්නට ගියොත් ඒ අවුරුදු 30කට වඩා අඩු පුද්ගලයෙකුට අපිට ලොකු
අවදානමක් ගන්න වෙන්නේ නැහැ. නමුත් 60ට වඩා වැඩි පුද්ගලෙක් ආවොත් අපිට යම් ආකාරයක ගැටලුවක් තියෙන්න පුළුවන් මෙයාගේ සෞඛ්‍යයත් එක්ක. කොහොමද වයසත් එක්ක ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ වෙනුවට තව පුද්ගලෙක් ව්‍යාපාරය තුළ සිටිනවද? අන්න එතකොට අපි සාකච්ඡා කරන එකම ව්‍යාපාරික අවශ්‍යතාවයක් තියෙන පුද්ගලයෝ දෙන්නෙක් ආවහම ඒ පුද්ගලයාගේ වයස තීරණාත්මක සාධකයක් වුණා. හැබැයි අපි අනිත් පැත්ත ගත්තොත් ඔය ඒ දෙන්නගෙම ව්‍යාපාරයේ පරිචය, ව්‍යාපාරයේ දැනුම, ව්‍යාපාර පළපුරුද්ද ගත්තොත් අර 60ට වඩා වැඩි පුද්ගලයාට අපිට ලොකු වේට් එකක් දෙන්න පුළුවන්. මොකද එයා ව්‍යාපාරය හොඳට කරලා බිස්නස් සයිකල්ස් 3-4ක් කරලා ලොකු දැනුමක් අරගෙන ආයෙන්නේ. එතකොට එයාට ව්‍යාපාරය ෆේල් වෙන්නේ නැත්නම් ව්‍යාපාරය යම් ආකාරයකට කඩා වැටීමේ තියෙන සම්භාවිතාව අඩුයි අවුරුදු 30ක පුද්ගලයෙකුට වඩා. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති එකම ව්‍යාපාරය කරන පුද්ගලයෝ දෙන්නෙක් ආවම වයස එක ආකාරයකට ව්‍යාපාරය තුල පළපුරුද්ද පරිචය දැනුම තව ආකාරයකටත් බලපානවා. එතකොට අපිට ඒ ආකාරයට කාරණා එකින් එක පෙළ ගැහිලා තමයි මේ අදාළ පුද්ගලයා ව්‍යාපාරය නැත්නම් ඒ අදාළ ව්‍යාපාරිකයා නායකට සුදුසුද නැද්ද කියන දේ තේරුම් ගැනීම තමයි අපේ නැත්නම් නාය කලමනාකරණය තියෙන පාඨමාලාව තුලින් අපි සම්බන්ධ කළ යුත්තේ. එහෙම නැතුව අපි නය පුද්ගල නය පුද්ගලික නයලාභී හවුල් නය හවුල් ව්‍යාපාරයක් නැත්නම් දෙන්නෙක් එකතු වෙලා තියෙන බද්ධ නයක් එහෙම නැත්නම් ආයතනික නයක් කියන දෙම නෙවෙයි. රයිට්. නමුත් දැන් සමහර වෙලාවට අපි දකින්න පුළුවන් රයිට්. තනි පුද්ගල නයක් තියෙනවා තනි පුද්ගලයෙක් ඉන්න ඕන දැන් කම්පැනි එකක් ෆෝම් කරගෙන තව පුද්ගලෙක් ඉන්න. එතකොට අපි කියනවා හරි කම්පැනි එකක් කියලා කියන්නේ වෙනම නෛතික පුරවැසිය ලීගල් පර්සන් ටිකක්. ඒක නිසා ගොඩක් වෙලාවට තනි පුද්ගලයාට වඩා කම්පැනි එකේ නැත්නම් කම්පැනි එකට ලාභයක් නැක් ලබා දීමේදී ඊට වඩා බැංකුවට යම් ආකාරයකට ආරක්ෂණයක් තියෙනවා කියලා කියනවා. නමුත් අපි එතනම රැඳිලා හරියන්නේ නැහැ. අපි බලනවා රයිට් ආයතනයක් තමයි. නමුත් ආයතනයේ ඩිරෙක්ටර්ස්ලා නැත්නම් ෂෙයාර් හෝල්ඩර්ස්ලා කොටස් කරුවෝ කී දෙනෙක් ඉන්නේ? සමහරවිට වන් මෑන් කම්පැනි එකක් වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඒ අර තනි පුද්ගලයා සහ ආයතනය කියලා ගත්තට පස්සේ ඒ අපි ඇතුළට ගිහිල්ලා බැලුවාම අපි ලොකු වෙනසක් දකින්නේ නැහැ. ඒ කියන්නේ තනි පුද්ගලයා සමහර හොඳ වෙන්න පුළුවන් මේ ආයතනයට වඩා. මේ ආයතනයේ හැදීම තුලින් එකම පුද්ගලයෙක් තීරණ ගන්නවා නැත්නම් ඉතාලම අඩු අපි කියනවා කොටස් ප්‍රාග්ධනයක් සහිතව මේක හැදිලා තියෙනවා. එහෙම බැලුවාම තනි ඒතර ඒ ආයතනයේ සතුවත්කම් කිසිම දෙයක් නැහැ. ඒතර ආයතනය සහ පුද්ගලයා නේද අයිතිකරුවා නීති පුද්ගලයෝ දෙන්නේ කැරේ සාකච්ඡා කරොත් ආයතනය තුල කිසිම වත්කමක් නැහැ. අපි ඊට වඩා වැඩියෙන් හොඳ වෙන්න පුළුවන් පුද්ගලයෙකුට ණයක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම කල්පනා කරලා බලන්න ඕනේ මේ ණය ලාභීන් ඉන්න පුළුවන්. තනි වෙන්න පුළුවන්, හවුල් වෙන්න පුළුවන්, සීමා සහිත රයිත රජේ නැත්තම් විවිධ ආයතන තියෙන්න පුළුවන්. නමුත් අපි ඒ පිළිබඳින් ඒ තුලින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අදාළ ණය ලාභියාගේ ස්වභාවය. ණයට තියෙන සුදුසුකම් එතකොට දැන් අපි ඒක විවිධ ක්‍රම මගින් මේක සමහරට 5C's වෙන්න පුළුවන්, කැම්පාරි වෙන්න පුළුවන්, 6C එක හරහා වෙන්න පුළුවන්. ඒ එක එක ක්‍රමවේද හරහා අපි බලනවා මෙයාට ණයකට සුදුසුකමක් තියෙනවා. ඒ සුදුසුකම අපිට පිළිගන්න පුළුවන්. ඒ ණය ලබා දීමේදී තියෙන අවදානම බැංකුවක් හැටියට මට දරන්න පුළුවන් දෙයක්ද? අන්න ඒක තමයි මේ ණය ලාභින් හඳුනා ගැනීමේදී අපි सिद्ध කළ යුත්තේ. දැන් ඔබට පැහැදිලි ඇති ණය කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය කියන්නේ මොකද්ද? ණය ලබා දීමේදී තියෙන කාර්යභාරය සහ වැදගත්කම ආර්ථිකයකට රටකට රජයකට පුද්ගලයන්ට කියන්නේ මොකද්ද? එතකොට බැංකුවකට අරමුදල් ලැබෙන්නේ කොහොමද? පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරගෙන ඉන්න ගමන්ම අපි දැන් සාකච්ඡා කරා ණය ලාභීන් කියලා කියන්නේ කවුද? ණය ලාභීන් වර්ග කියන්නේ මොනවද? එතන ණය ලාභීන් වර්ග හෝ ණය ලාභීන් කියන දේ ඉගෙන ගන්නවාට වඩා එතනින් එහාට අපි ගිහිල්ලා ඉගෙන ගත යුතුයි ණය ලාභියෙක්ගේ ණයට තියෙන සුදුසුකම්. තර මම කිව්වොත් දැන් මේ පැත්තේ මගේ ඉන්නවා මේ ණයලාභීන් කියලා. එතකොට මේ ණයලාභීන් කියන දේ මං ගාවට මගේ ඩෙස්ක් එක ගාවට එන කස්ටමර් කෙනෙක්ගේ මං වැදගත්ම දේ තියෙන්නේ මෙයා ණයට කොතරම් සුදුසුද නැද්ද. ඒක විතරමයි මගේ අවසාන ප්‍රතිඵලයේ වියුක්තේ. එහෙම නැත්නම් යා රජයේ ආයතනයක්ද, යා පෞද්ගලික ආයතනයක්ද, සීමා සහිතද රහිතද, හවුල්ද කියන එක මට වැදගත් නැහැ. අපි ගිහිල්ලා බලනවා මේ තියෙන්නේ ණයලාභියාන එයාගේ පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? මොනවා සම්බන්ධයෙන්ද අපි මේ පිළිබඳ කටයුතු කළ යුත්තේ? එතකොට
ඕක තමයි මට ඔයගලන්ට දැනුවත් කරන්න අවශ්‍ය උනේ විවිධ ණය අයදුම් කරුවන් කවුද ඒගොල්ලන් වැදගත් වෙන්නේ ඇයි අපි කොහොමද ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් තීරණ ගන්න කියන එක තමයි මේ සාකච්ඡා කරේ අපි ඊළඟට සාකච්ඡා කරමු ණය වර්ගීකරණය දැන් මූලික වශයෙන්ම මම කිව්වා මේ පැත්තේ මට ගින්නවා දැන් ණයලාභී නමුත් මේ අපි තනියටින් අපුඩි ගහන්න බෑ වගේ මේගොල්ලෝ හිතියට වැඩක් නැහැ අපිට දැන් තව යම් කිසි දෙයක් මේ පැත්තේ තිබිය යුතුයි ඒ තමයි ණය නිපියු ණය වර්ග එහෙම නැත්නම් බැංගුවක් සතු තියෙන උපරිම වත්කම් එහෙම නැත්නම් ඇසෙට් එක මේ පැත්තේ තියෙන මෙහෙම නැතුව මේගොල්ලන් ගන්න බෑ මට මේගොල්ලෝ හිතියට මට වැඩක් නැහැ මේ පැත්තේ නැත්නම් ඒතර මේ දෙක එක හා සමාන වැදගත්. දැන් අපි බලමු මේ පැත්තට ගිහිල්ලා මොනවද මේ ණය නැත්නම් ණය වර්ගීකරණය. අපි මේහෙම කරන්න හේතුව මේක හඳුනා ගැනීම. එහෙම නැත්නම් ඉගෙන ගැනීම පහසුව සඳහා. නැත්නම් අපිට එකවරම ණය නෙපෙව මෙන්න මෙහෙම ඒක මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරන්න පුළුවන්. නමුත් අපි එතෙන්ට යන්නේ නැහැ. අපි මුලින්ම බලනවා ඉස්සරලම මොනවාරි ක්‍රමවේදයක් තියෙනවද මේසා විශාල ණය නෙපෙව හඳුනා ගන්න වර්ගීකරණය කරගන්න. ඒතොර මෙහෙම තිබුණාම අපිට හරි ලේසි මේ කියන පරිභෝගිකයන්ට මේ කියන ණය ලාභීන්ට මේ කියන ණය නිපුම් සම්බන්ධ කරන්න. දැන් මම එතෙන්ට එන්න කලින් තචූට පැහැදිලි කිරීමක් කරන්න. ඇයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ ආකාරයේ ණය වර්ගීකරණයක්? උදාහරණයකට අපි ගමු නැත්නම් පරිභෝගිකයෙක් හැටියට ව්‍යවසායකයෙක් හැටියට මගේ නෛතික තත්ත්වය කුමක්වත් තනි වෙන්න පුළුවන් හවු වෙන්න පුළුවන් කරගෙන එක කරගෙන ඉන්න පුළුවන් ඊට වඩා බැංකු කරුවෙකුට වැදගත් වෙනවා මේ අදාළ පාරිභෝගිකයාට ණයක් අවශ්‍ය වන්නේ කුමන කාරණයකට මොකටද මේ ණයක් අවශ්‍ය වන්නේ කියනද දැනගන්න උදාහරණයකට අපි මූලික වශයෙන්ම ගත්තොත් ණයක් පුද්ගලයෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වලට ඊටාම කෙටි කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාවයන් වලට එහෙම නැත්නම් අපි කියනවා ශේෂපත්‍රයෙන් පිටත යම් කිසි අවශ්‍යතාවයන් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් පෞද්ගලික ණය හැටියට එහෙම නැත්නම් සේවාවන් හැටියට දැන් උදාහරණයක් පැහැදිලි කරමු ප්‍රාග්ධන අවශ්‍යතාවය කියන්නේ යම් කිසි ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒ ව්‍යාපාරිකයාට තමුගේ ව්‍යාපාරය තුල අලුත් කොට නැගිල්ලක් හදන්න එහෙම නැත්නම් අලුතෙන් යන්ත්‍ර උපකරණ මිලදී ගන්න එහෙම නැත්නම් අපිට යම් මාස ආකාරයකට වාහන මිලදී ගන්න ඒක ප්‍රාග්ධන අවශ්‍යතාවය. ඉතින් ඒකට යට මුදල් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒ ව්‍යාපාරිකයාට තොගේ මිලදී ගන්න මම ණය ගැතියන් මූල්‍යකරණය කරන්න. එදිනදා සමහර ආකාරයකට ඔය තියෙන වියදම් මූල්‍යකරණය කරන්න ඒ වගේ කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතා තියෙන පුළුවන්. ඔය දෙකට පරිබාහිරව ගියොත් සමහරවිට එයාට නවර ලිපියක් LC එකක් අපි කියනවා. නැත්නම් බැංකුව බැංක ගැරන්ටි එකක්. එහෙම නැත්නම් බොන්ඩ් එකක්. විවිධ ව්‍යාපාරික අවශ්‍යතා තියෙන පුළුවන්. ඒව හැබැයි අර මම කලින් කිව්වා වගේ මුල් මූල්‍යමය නොවෙන්න පුළුවන්. කන්ටින්ජන් ලයබිලිටි එකක් කියලා අපි කියනවා. ශේෂපත්‍රෙන් පිටත තියෙන පහසුකම් එහෙම අවශ්‍යතාව තියෙන්න පුළුවන් ඔය ඔක්කොම ව්‍යාපාරය හැ බද්ධ වෙන්නේ ඒව පුළුවන් හැබැයි ඊට මෙ පිටින් ගිහිල්ලා උත්කලික හැටියට ණයපතක් උත්කලික ණයක් මාස ණයක් ලබා ගැනීම අවශ්‍යතාවය තියෙන්න පුළුවන් එහෙම බැලුවහම මේ කියන ණයලාභියාට ණය අවශ්‍යතාවය මොකද්ද කියලා අපි හඳුනගත්තා නම් අපිට පහසුයි අපි කාව තියෙන ණය නිපෙයු මෙතෙන්ට සම්බන්ධ කරා. එහෙම නැත්නම් තියෙන ගැටලුවක් මම පැහැදිලි කරගෙන මත් වර්ගීකරණය කියමු. අපි හිතමු පාරිභෝගිකයෙක් කියලා. එතකොට අපි පාරිභෝගිකයාගේ නවශ්‍ය අවශ්‍යතාවය දීර්ඝ කාලීන වෙන්න පුළුවන්, කෙටි කාලීන වෙන්න පුළුවන්, කාර්ක ප්‍රාග්ධන වෙන්න පුළුවන්, ස්ථාවර ප්‍රාග්ධන වෙන්න පුළුවන්. නැත්නම් අපි කියනවා වගේ කන්ටින්ජන් ලයබිලිටි එකක් වෙන්න පුළුවන්. ඒ මුකුත් බලන්නේ. අපි ගාව මොනවද තියෙන ප්‍රොඩක්ට් එක? අපි ගාව තියෙනවා බැංකු අයිරාවක්. බැංකු අයිරාවක් සමානලට අපි ගත්තොත් ඒකත් පහසුයි. හරිම ලේසියි.
කරදරයක් නැහැ මාක්කල දුන්න ලිමිට් එක ඊට පස්සේ කස්ටම එක අවශ්‍ය කරන විදිහට පරිහරණය කරනවා අපිටත් ගැටලු අඩුයි ජංගම කිනුමක අපි යම් ආකාර සීමාවක් සලකුණු කරලා දෙනවා ඉතින් එතකොට දැන් අපි ඒක කස්ටමර්ට දෙන්න පටන් ගන්නවා නේද පාරිභෝගයට කියනවා රයිට් මම ඔයාලට ඕඩ්‍රාෆ්ට් එකක් නැත්නම් බැංකු අයිඩාවක් ලබා දෙන්න දැන් මොකද වෙන්නේ එතකොට ඇත්තටම දැන් මේක බැලුවොත් පාරිභෝගිකයාට තියෙන ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවය එයාට ඕනේ වාහනයක් ගන්න එයාට ඕනේ යන්ත්‍රෝපකරණ ගන්න එයාට ඕනේ බිල්ඩින් එක හදා ගන්න අපි ඕඩි එක දෙනවා දැන් ඇත්තටම කස්ටමර් දන්නේ නැස් මන්ට අපි යම් කිසි වටහීමක් නැහැ බැංකු අයිඩාව පාවිච්චි කරලා එයා ගොඩ නැගිලා හදලා බැංකු අයිඩාව පාවිච්චි කරලා එයා වාහනයක් ගන්න බැංකු අයිඩාව පාවිච්චි කරලා එයා යන්ත්‍රෝපකරණ ගන්න දැන් මොකද වෙන්නේ දැන් බැංකු අයිඩාවක් වුණාම අපි නිසි පරිදි උච්චාවචනය කරන්න ඕනේ. ඉහළ පහළ යවන්න ඕනේ ශේෂය. එතකොට තමයි අවශ්‍ය නැති අවස්ථාවල් පුලියක් ගිවන්නේ. අවශ්‍ය අවස්ථාවල් පුලියක් ගිවනවා. එතකොට ඒක කෙටි කාලීන අවශ්‍යතා සඳහා තමයි පාවිච්චි විය යුතු මුළු උපකරණයක්. නමුත් එයා දැන් කොට නැගිලා හදුවා මොකද වෙන්නේ? අපි කියන විදිහට අයිරාව එකම තැන යම් දීර්ඝ කාලයක් පවතින. ඒ සඳහා පුලිය ගවන්න ඕනේ. එතකොට දැන් එයාගේ ව්‍යාපාරයේ සඳහා අවශ්‍ය කරන මූලික කාරක ආබාධනේ සපයා දීමක් අපිට සිදු කරන්න වෙන්නේ නැහැ. අයිරාව කරා. දැන් පැහැදිලි ඇති අපි කරපු යම් ආකාරයක ගැටලුවක් වැරදි සංයෝජනයක් ඇතිවෙන්න දුනා එහෙමනම් අපිට ගොඩක් වැදගත් වෙනවා මේ පිළිබඳ අර කියන අදාළ පරිභෝගිකයාගේ නෑට සුදුසුකම මාකාරයක ක්‍රමවේදයකින් හොයනවා වගේම මේ කියන ණය නිපුත් එකත් අවශ්‍යතාවය අනුව වර්ගීකරණය කරගන්නට පුළුවන් නම් අපිත් පරිභෝගිකයාගේත් බැංකුවේත් එදිනෙදා වැඩ කටයුතු ඉතා පහසු වෙනවා. අනේ ඒ කියන කාර්යය එමු නැත්නම් ඒ කියන කාරණය පෙරදරි කරගෙන අපි බලමු කොහොමද ණය වර්ගීකරණයක් කරන්නේ. කොහොමද ණය තවදුරටත් හඳුනා ගැනීමේ පහසුව සඳහා කොටස් වලට එමු නැත්නම් එක එක විවිධාකාරයේ ශේස්ත්‍රහර වර්ගීකරණය කරන්න කියලා. දැන් මෙතනදී අපි හිතමු ඊට කලින් දැන් අපි මූලික වශයෙන් මම් ආකාරයක සාකච්ඡාවක් කරා. දැන් මොනවා හරි ආකාරයක ගැටලු එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්න එහෙම නැත්නම් තවදුරටත් පැහැදිලි කර ගැනීම මොනවා හරි තියෙනවද? එහෙම තියෙනවා නම් මේ අවස්ථාවේ ඒ පිළිබඳ යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් සඳහන් කරන්න. එතකොට අපිට ඒකට උත්තර දීගෙනම අපිට ඉදිරියට යන්නට පුළුවන්. මොනවා හරි වැඩිදුර පැහැදිලි කර ගැනීම, එහෙම නැත්නම් මොනවා හරි ගැටලු තියෙනවද? සර් මම අපි ණය කියන්නේ කියන විතරක් කියලොත් මූල්‍ය කරන ව්‍යවහාරයට අනුව, නීතිමය ව්‍යවහාරයට අනුවයි, වාණිජ ව්‍යවහාරයට අනුවයි තුනම පැහැදිලි කරන්න ඕනද අපි? රයිට්. හොඳ ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් අපි ඇත්තටම හිතමු යම් ආකාරයකදී ණය යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා කිව්වොත් අපිට ඒ කියන්නේ අඩුම ගානේ ඔතනින් දෙකක්වත් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට වෙළඳ ව්‍යවහාරයේ නැතත් මූල්‍යමය ව්‍යවහාරයේ සහ නීතිමය ව්‍යවහාරයේ කියන දේ පැහැදිලි කරන්නට පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද හේතුව බැංකුකරුව හැටියට අපි ඔය කියන අවස්ථා දෙකම සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අපි ඇත්තටම ගත්තොත් ණයක් ලබා දීමේදී අත්තිකාරම් සහ ණය හැටියට දැන් අපි මේ සාකච්ඡා කරන්නේ ඒක හඳුනා ගැනීම. නමුත් ඒක ඇත්තටම යම් ආකාරයකට භාවිතයට එන්නේ අර කියන ණය ගිවිසුම හරහා. අර අපි කියන විදිහට offer acceptance එකත් එක්ක. එහෙනම් නැත්නම් ණය ගිවිසුම හරහා තමයි මේ ණයලාභිය අපි බද්ධ කරන්නේ. එතකොට අපි මේ ණය ගිවිසුම යම් ආකාරයක කඩකිරීමක් සිදු වෙනවද? ඒ මොනවද කියන දේ වැඩිදුරටත් අපි සාකච්ඡා කරනවා. ඒ නිසා වැඩිම හොඳයි ණයක් යනුවෙන් අපි අදහස් කරන්නේ කුමක්ද කියලා ඇහුවොත් අපිට කෙටි උත්තරයක් කියන්න පුළුවන්. ණයක් යනුවෙන් අදහස් කරනවා මේ ආකාරයේ ණය අසාත්‍යකරම් කියන එක. උදාහරණ ටිකකුත් අපිට ඒකට ලියන්න පුළුවන්. ඒ වගේම අපිට ණයක් නීතිමය හැටියට අර්ථ දක්වනවා නම් ණය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ නීතිමය ආකාරයටත් අපිට සම්බන්ධ කරන්න පුළුවන් කියලා කියන එක තමයි පැහැදිලි තරයක් වෙන්නේ. එතකොට අපිට යම් ආකාරයක විභාගෙදි වෙන්න පුළුවන් යම් ආකාරයක එහෙම නැත්නම් තව පුතලෙක් දැනුවත් කිරීමේදී අපිට පුළුවන් නම් ඔය කියන
definitions දෙක නැත්නම් අර්ථ දැක්වීම් දෙකම සාකච්ඡා කරන්න මම හිතනවා එතකොට ගොඩක් සම්පූර්ණ උත්තරයක් අපිට ලබා ගන්නට පුළුවන් කියලා. තවත් මොනවා හරි අපිට තියෙන ගැටලු එහෙම නැත්නම් යෝජනා මොනවද ඔයගොල්ලන්ගේ පැත්තේ? right මම හිතන්නේ මොනවා හරි එහෙම ඕනම අවස්ථාවක මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි ඒක දිගටම සාකච්ඡා කරගෙන යමු. දැන් මම එහෙමනම් අපි මේ වර්ගීකරණය කියන්නේ නැත්නම් ණය වර්ගීකරණය කියන දේ තවදුරටත් අපි සාකච්ඡා කරමු. මෙතනදී ඊටාම කෙටියෙන් මම කොටස් 7කට විතර මේ බෙදලා තියෙන වර්ගීකරණය සාකච්ඡා කරලා ඊළඟට අපි එකින් එක උදාහරණ සහිත විදිහට පැහැදිලි කරගෙන යමු. මුලින්ම තියෙනවා රිජ් සහ වක්‍ර. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මේක අහලා ඇති ඩිරෙක්ට් ලෙන්ඩින්ග් ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින්ග් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ණයක් නැත්නම් ණය නිපුමක් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ඩිරෙක්ට් ලෙන්ඩින්ග් නැත්නම් ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින්ග්. ඇත්තටම මේ යම් ආකාරයක හඳුනා ගැනීමක් සඳහා පමණයි මේක කරන්නේ. මොකද මේ හඳුනා ගැනීම අපි කරන්නේ දැන් අපිට මේක සාමාන්‍යයෙන් අපි හිතුවොත් මේ හඳුනා ගැනීම කළ යුතු වෙන්නේ දැන් අපිට දැන් මේකම දිගින් දිගටම ඉදිරියට යා යුතුයි කියන අදහස නෙවෙයි. නමුත් හඳුනා ගන්නවා කියලා කියන්නේ අපිට යම් ආකාරයක පහසුවක් සිද්ධ වෙනවා ණයනිකුත් කිරීම. right දැන් අපි කිව්වොත් එහෙම දැන් ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියන දේ දන්නේ නැත්නම් අපිට පොඩි ගැටලුවක් එන්න පුළුවන් සමහර අවස්ථාවලදී. අර මම කියන පාරිභෝගිකයාගේ ණය අවශ්‍යතාවය සපුරා ගැනීම. උදාහරණයකට කිව්වොත් තනි පුද්ගලෙක් එනවා. නමුත් ඒ තනි පුද්ගලයාට දැන් කිව්වොත් එයාට ණය අවශ්‍යතාවයක් තියෙන්නේ වාහනයක් ගෙන්න ගන්න, ණයවර ලිපියක් ලබා ගන්න කොහොමද කියන දේ බැංකුවෙන් අවශ්‍ය කරන වෙලාවක අපි දන්නේ නැත්නම් මොනවද මේ ණයවර ලිපි? ණයවර ලිපි වලින් මොන ආකාරයේ වර්ගීකරණයකට කියලා දන්නේ නැත්නම් අපි පොඩි අමාරුවක වැටෙනවා. ඒ වගේම කස්ටම. එතකොට මේ පාරිභෝගිකයාගේ සහ බැංකුකරුවාගේ දෙන්නගේම පහසුව සඳහා අපිට පුළුවන් මෙන්න මේවා ඍජු මෙන්න මේ වක්‍ර කියලා අපිට හඳුනා ගන්නට. ඊළඟට අපි ගත්තොත් ණය දීමට පදනම් වූ හේතු. දැන් අපි සමහර වෙලාවට ඇයි මේ ලබා දෙන්නේ මේ ණය? ඒක සමහර වෙලාවට දීර්ඝ කාලීනද? ඒක කෙටි කාලීනද? හරි මොනවා මතද මේ ණය ලබා දෙන්නේ කියන මතත් අපිට කොටස් වලට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි එක කියනවා ණය කාල පරාසය. ඒ කියන්නේ ඒක දීර්ඝ කාලීන වෙන්න පුළුවන්, මධ්‍ය කාලීන වෙන්න පුළුවන්, කෙටි කාලීන. අන්න ඒ අනුව කාලය අනුව අපි කියනවා කෙටි කාලීන ණය. ඒතොර කෙටි කාලීන ණය කියලා කිව්ව ගමන් අපි දන්නවා මුළු අපේ තියෙන ණය නෙපියුම් වලින් මෙන්න මේවා තමයි කෙටි කාලීන ණය අවශ්‍යතා සඳහා ලබා දී හැකි. ඒතොර කෙටි කාලීන වෙනකොටම අපි ඔළුවට එනවා right කෙටි කාලීන කියලා කියන්නේ ගොඩක් වෙලාවට කාර්ක ප්‍රාග්ධනිය නේද? තරක් කාර්ය ප්‍රාග්ධනය සඳහා අපි තියෙන ණයනි බිම් ටික ගැන අපේ අදහසක් ඔළුවට ගන්න. එහෙම නැත්නම් අර මම කලින් උදාහරණයක් කිව්වා වගේ පුද්ගලයෙක් එනකොට එයාට තියෙන ස්ථාවර ප්‍රාග්ධනය නම් එහෙම නැත්නම් ස්ථාවර ප්‍රාග්ධනය සම්බන්ධ අවශ්‍යතාවයක් නම් මම ඕඩී එකක් දැන් දෙන්න සූදානම් වෙන්නේ නැහැ. මොකද මම දන්න ඕඩ්‍රාෆ්ට් එකක්. එහෙම නැත්නම් බැංකු අයිරාවක් කියලා කෙටි කාලීන ණය අවශ්‍යතාවයක් සඳහා. දැන් මේ පාරිභෝගිකයෙක් තියෙන දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සඳහා එතන මිස්මැච් එකක් එන්න පටන් ගන්නවා. ඒතර මේ අපේ නයිනිපියම් ටික කොටස් වලට කඩා ගන්න තියෙන වාසිය අපිට වෙන්නේ අර කියන වගේ මිස්මැච් එකක් නොගැලපීම අවම කිරීම සඳහා අවම කිරීම කළ හැකි වීම විශේෂ පාරිභෝගික කාණ්ඩ. ඒකද අපි කියනවා ඒක අපිට කන්සම්ෂන් ලෝන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අර අපි කියන වගේ ප්‍රාග්ධන අවශ්‍යතා වෙන්න පුළුවන්. පාරිභෝගික කාණ්ඩ හැටියට අපිට වෙන් කරන්න පුළුවන්. අපි කියනවා සුළු මධ්‍ය පරිමාණ වෙන්න පුළුවන්. නැත්නම් කන්සියුමර් කියලා කියනවා. නැත්නම් පාරිභෝගික පරිභෝජන කටයුතු සඳහා වෙන්න පුළුවන්. ඒ අනුව යම් ආකාරයක වෙන් කිරීමක් කරනවා. විශේෂ හේතු මත. විශේෂ හේතු මත දෙනකොට සමහර ලාවට කියන්න පුළුවන් අපේ බැංකු කීපයක් එකතු වෙලා දෙන ණය. නැත්නම් අපි කියනවා ක්ෂුද්‍ර මූල්‍ය ණයක් වගේ. ඒතොර අපි බලන මොනවා හරි මොකද මේ විශේෂිත වූ හේතු. එහෙම හඳුනාගෙන අපිට ණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා. එතකොට ඒක දීර්ඝ කාලීන ණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කල්බදු පහසුකම් වෙන්න පුළුවන්. එතකොට දීර්ඝ ප්‍රාග්ධන අවශ්‍යතාවයේ අනු අපි වර්ගීකරණය කරන සමහරලට වාහනයක් ගන්න නම් හොඳම කල්බදු පහසුමක් වෙනවා. නැත්නම් ඉඩමක් ගන්නව නම් ඒක දීර්ඝ කාලීන ණයක් වෙන්න පුළුවන්. ඒ ආකාරයටත් අපිට පුළුවන් අවශ්‍යතාවය අනුව බෙදා වෙන් කරන්න. අන්තර්ජාතික වෙළඳ අපි කියනවා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්.
අතර ඒකෙන් තමයි ගොඩක් වෙලාවට අපි සාකච්ඡා කරේ නයවර ලිපියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා පසුසකසු මම නැත්නම් අකින් ක්‍රෙඩිට් ලෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉම්පෝට් ලෝන් එකක් වෙන්න පුළුවන්. විවිධාකාරයේ ණය වර්ග ටිකක් අපිට හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. දැන් මම මෙතනදී මේ මූලික වශයෙන්ම ඔයගොල්ලන්ට කිව්වේ වර්ගීකරණය කියන කොටසට යටත්ව අපිට බැංකුවක තියෙන ණය පහසුකම් තවදුරටත් කොටස් වලට කඩා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ තවදුරටත් මේ කොටස් වලට කඩා ගැනීමේ හැකියාව මත මේ කරන්නේ අපිට බැංකු කරුවා සහ අතරමැදියා හැටියට වෙලා පාට් භෝගිකයා සහ මේ ණය නිපුම් දෙක ඉතා පහසුවෙන් සම්බන්ධ කරගැනීමේ ක්‍රමවේදයක් හැටියට. එතකොට දැන් මෙන්න මේ කොටස් වලට කඩා ගැනීම අපිට මේක මේ ගණගැනීමේ පහසුව සඳහා කරන ව්‍යායාමයක් පමණයි. එහෙම නැතුව දැන් අපි ගත්තොත් යම් ආකාරයකට ගත්තොත් මෙන්න මේක ඊට වඩා වෙනස් ආකාරයකට වර්ගීකරණය කරන්නත් පුළුවන්. ඒක නිසා මේක අර අපි කියනවා යුනිවර්සල් ක්ලැසිෆිකේෂන් එකක් නොවෙන්න පුළුවන්. නමුත් මේ කරන්නේ ණය පහසුකම් තවදුරටත් හඳුනා ගැනීම. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව ණය පහසුකම් හඳුනා ගැනීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා තමයි අපි මේ වර්ගීකරණය කරන්නේ. අපි මීළඟට බලමු මේ එකක් එකක් අරගෙන අපි තවදුරටත් අධ්‍යයනය කරමු කොහොමද උදාහරණ සහිතව මේ එක එක වර්ගීකරණය කරන්නේ සහ ඒකේ තියෙන ප්‍රායෝගික එහෙම නැත්නම් ඒකේ තියෙන අපිට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන දේ සාකච්ඡා කරමු. අපි මෙතනදී බලනවා ඍජු එහෙම නැත්නම් වක්‍ර නැත්නම් අනියම් ආකාරයට අපි වර්ගීකරණයක් කරමු. දැන් අපි මෙතනදී වඩා වැදගත් වෙනවා ඍජු එහෙම නැත්නම් මොකද්ද මේ ඩිරෙක්ට් අපි එහෙම කතා කරමු ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලාත් අපි දන්නවා ඍජු වක්‍ර කියලාත් කියනවා. එතකොට දැන් ඍජු කියලා කියන්නේ අපි බැංකු කරුවෙක් හැටියට පාරිභෝගිකයෙකුට ණයක් ලබා දීමේදී ඍජුවම බැංකුවේ මූල්‍ය ප්‍රවාහයට බලපාන ණයක් නම් ඒකට අපි කියව ඍජු කියලා. උදාහරණයක් අපි හිතමු බැංකු අයිතාව දිගු කාලින ණයක් කෙටි කාලින ණයක් රැකින් ක්‍රෙඩිට් එකක් අපි කියමු නැත්නම් ඉම්පෝට් ලෝන් එක TR ලෝන් එක මේ මොනවද මේ කියන්නේ? ඒක දිගු කාලීන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්, කෙටි කාලීන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්, ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්, කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. හැබැයි බැංකුවෙන් මුදල් එළියට ගලා යාමක් සිද්ධ වෙනවා. බැංකුවෙන් මුදල් එළියට ගලා යාමක් සිද්ධ වෙනකොට මොකද්ද විය හැක්කේ? ඒ සඳහා බැංකුව අවදානමක් දැරීමක් සිද්ධ වෙනවා. මොකද මුදල් එළියට ගියාම ඒ මුදල් අපි අය කරගත යුතුයි. එහෙමනම් අවදානමක් බැංකුව දරනවා බැංකුවේ මුදල් එළියට ගලා යාමක් නිසා. ඒතොර ඒ වෙනුවට බැංකුවට මොකද්ද අපිට හම්බෙන්නේ? ඔලී ආදායමක් හම්බෙනවා. අපි ඒ වගේ ණයදී ඍජු ණයදී ඍජු හැටියට වර්ගීකරණය වෙනේවට අපි කියනවා බැංකුවට ණය අවදානමක් ගත නිසා ඔලී ආදායමකුත් අපිට එනවා. ඒ වගේම ඒව ශේෂ පත්‍රයේ මත ණය පහසුකම් කියලත් අවදුරටත් හඳුන්වා දෙනවා. ඩිරෙක්ට් ලෙන්ඩින් කියන්න පුළුවන්, ඔන් බැලන්ස් ෂීට් ෆයිනෑන්සින් කියන්න පුළුවන්, ඍජු ණය හැටියට හඳුනා ගන්න පුළුවන්, ශේෂ පත්‍රයේ මත ණය අයිතම් කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් මේකේ තාර විශේෂ ලක්ෂණයක් තමයි මම කියුවේ ඔලිය ආදායම් ලබා ගැනීමක් කරනවා මේ ආකාරයෙන් ණය ලබාදී තුරේ. එතකොට අපි ඍජු ණයදීම් කියලා කිව්වේ ශේෂ පත්‍රයේ මත බැංකුවේ අරමුදල් ඉවතට ගලා යාමක් සිදු වෙනවා. ඒ සඳහා අපිට ඔලිය ආදායමක් ලැබෙනවා. එතකොට දැන් ඕකෙම අනිත් පැත්ත තමයි වක්‍ර. එතකොට අපි හිතමු යම් ආකාරයකට බැංකුවේ අරමුදල් වලට ඍජුවම බලපාන්නේ නැත්තම් ඒ නයින පියුම උදාහරීම් අනුමත කිරීම බෙදා හැරීම තුලින් ඒවට අපි කියනවා ඍජු එහෙම නැත්තම් වක්‍ර නැතොත් අනියම් ආකාරයේ ණයදීම් කියලා. දැන් අපි හුඟක් වෙලාවට ඒව දන්නවා ඕෆ් බැලන්ස් ෂීට් ෆයිනෑන්සින් කියලා කියනවා. ඉන්ඩිරෙක්ට් ෆයිනෑන්සින් කියලා කියනවා. එතකොට
ඍජු ණයවලදී වගේම අපිට මේක අරමුදල් ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. අරමුදල් ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට ඇත්තටම පුළුවන් බැංකුවකට අවදානම අවම කර ගැනීමක් කරන්න. බැංකුවට අවදානම අවම කර ගැනීමක් කියලා මම මෙතන සලකන්නේ සාකච්ඡා කරන්නේ බැංකුවේ අරමුදල් එළියට ගලා යාමක් වන්නේ නැත්නම් ඒ සඳහා ණය අවදානමක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. ණය අවදානමක් සිද්ධ වෙනවා කියලා කියන්නේ බැංකුවේ මුදල් එළියට ගියොත්. එතකොට බැංකුවේ මුදල් එළියට යන්නේ නැහැ කියලා කියන්නේ ණය අවදානමක් නැහැ. එතකොට ඒ නිසාම මේවා අපි කියනවා ශේෂ පත්‍රයෙන් පිට ඔෆ් බැලන්ස් ෂීට් ෆයිනෑන්සින් කියලා කියන්නේත් මේවට. දැන් ඔෆ් බැලන්ස් ෂීට් ෆයිනෑන්සින් කියලා කිව්වහම ශේෂ පත්‍රයෙන් පිට වෙනකොට ණය අවදානමක් නැත්තම් එතකොට එහෙමනම් මොකද බැංකු කරුවට දැන් මේකේ තියෙන වාසිය? බැංකු කරුවට වාසියක් තියෙනවා මෙතනදී අපිට ඒ සඳහා පොලි නොවන සේවා ආදායම් ෆීන් කන්න එකක් අපිට ලබා ගන්නට පුළුවන්. එතකොට දැන් අපි ඩිරෙක්ට් ලෙන්ඩර්ස් කියලා තියෙනවා, ඩිරෙක්ට් ෆැසිලිටීස්, ඉන්ඩිරෙක්ට් ෆැසිලිටීස්. ඩිරෙක්ට් එකක් කරාම මම කලින්ම කිව්වා ශේෂ පත්‍රයේ මත ආරම්භකල් කරා යාමක් පොලි ආදායම් ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක්. මේවා ශේෂ පත්‍රයෙන් පිටත ඔෆ් බැලන්ස් ෂීට් අයිටම්ස්. ආරම්භකල් කරා යාමක් සිදු වෙන්නේ නැහැ, ණය අවදානමක් සිදු වෙන්නේ නැහැ. මූලික වශයෙන්ම ඒ නිසා ෆී ඉන්කම් එකක් සර්විස් ඉන්කම් එකක් කියලා. එතන බැංකුවකට ණය අවදානම් වගේම සේවා ආදායම් කියන දෙකම අපිට වැදගත් වෙනවා මේ ණය ලබා දීමේ නැත්නම් ණය නෙටිව් වෙළඳපළට මුස් කිරීමේදී පාරිභෝගිකයන් ලබා දීමේ. එතන මූලික වශයෙන්ම අපි කොටස් දෙකකට කතා කරගත්තා ඍජු එහෙම නැත්නම් වක්‍ර කියන හඳුනා ගැනීම ණය දී වර්ගීකරණය. ඒක මූලික හඳුනා දී මේ නැත්නම් මූලික වර්ගීකරණය යටතේ අපි ඍජු එහෙම නැත්නම් වක්‍ර කියන විදිහට හඳුනාගත්තා. ඍජු කියලා කියන්නේ ශේෂපත්‍රය මත, වක්‍ර කියලා කිව්වා ශේෂපත්‍රයෙන් පිටත. එතකොට ඍජු නම් අපි කිව්වා ඒ සඳහා පොලි ආදායමක් එනවා, ඒ සඳහා ණය අවදානමක් තියෙනවා. ඒ වගේම වක්‍ර කියලා කිව්වොත් ඒ සඳහා අපිට සේවා ආදායමක් එහෙම නැත්නම් ෆී ඉන්කම් එකක් එනවා. ඒ සඳහා තියෙන ණය අවදානමක් නැත නැත්නම් ණය ආදම ගොඩක් ණය අවදානම ගොඩක් අඩුයි කියන දේ අපි මෙතනදී සාකච්ඡා කරමු. ඊළඟට අද සාකච්ඡා කරමු ණය ලබා දීමට පදනම් වූ සාධක මත ණය දීම වර්ගීකරණය කියලා එකක් අපි සාකච්ඡා කරමු. මේකෙත් අපිට කීපයක් සාකච්ඡා කරන්නට පුළුවන්. අපි මූලික වශයෙන්ම බලමු වත්කම් වලට එරෙහි ණය දීම, ඒ වගේම මූල්‍ය ප්‍රවාහයන් වලට එරෙහි ණය දීම කියනදී සාකච්ඡා කරන්නට. දැන් අපි බලමු මුකන්ත මේ වත්කම් වලට එරෙහි ණය දීම ඇසෙට් බේස් ලෙන්ඩින්ග්, කොලැටරල් බේස් ලෙන්ඩින්ග් කියලා සමහරට අහනවා. දැකලා ඇති, ඇහිලා ඇති. මෙතනදී වෙන්නේ අපි මූලික වශයෙන්ම ණය ලබා දීමේදී අපි සුරුකුම මොකද්ද, සුරුකුමේ වටිනාකම, සුරුකුමේ තත්ත්වය, කොච්චර පහසුවෙන් ඒ සුරුකුම තක්සේරු කරන්න පුළුවන්, කොච්චර පහසුවෙන් ඒ සුරුකුම හදිසි අවස්ථාවක වෙලදී උපලබ්ධ කරලා, එහෙම නැත්නම් අපි කියනවා ඒක යම් ආකාරයක නීති ක්‍රියා මාර්ග තුලින් ලබා දීපු ණය මුදල අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් අලල සුරුකුමේ වටිනාකම මත ණය ලබා දීමේ ක්‍රියාවලියට අපි කිව්වා වත්කම් වලට එරෙහි ණය දීම. උදාහරණ අපි හිතමු රන් ණය, එහෙම නැත්නම් කල්බදු, එහෙම නැත්නම් අපි ඔය කියන ඕනින් වගේ, එහෙම නැත්නම් ඕවර්ඩ්‍රාෆ්ට් එකක් උනත් වෙන්න පුළුවන් යම් කිසි සුරුකුමට එහිව ලබා දෙන. එතකොට මේ වල තියෙන වාසි අවාසි කීපයක් අපිට තියෙනවා. අපි හිතමු කෑෂ්බැක් ලෝන් එකක් අපිට හරි පහසුයි ලබා දෙන්න. කස්ටමර් ගේම මුදල් අපි තියාගෙන ඒක යම් කිසි ප්‍රතිශතයකට යටත් කරලා අපි ණය කාපහු ලබා දෙන්න. කෑෂ්බැක් ලෝන් එක. කෑෂ්බැක් ඕඩී එක. අපි එතනදී අහන්නේ නැහැ මේ ණය ඔබට මොන දේට අවශ්‍යද, කවද්ද මේක ආපහු ගෙවන්නේ, මේක කොහොමද ගෙවන්නේ, ඒ ප්‍රශ්න අපිට අදාළ වෙන්නේ නැහැ වත්කම් වලට එරෙහි ණය ලබා දීමේදී. දැන් අපි එතනදී කියන්නේ ඒක තමයි හරියම මෙතඩ් එක කියන එක නෙවෙයි. නමුත් වත්කම් වලට එරෙහි ණය කියලා යම් කොටසක් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා ඉදිරියට යන්න.
දැන් ඊළඟට මම කියන්න ඕනේ දැන් අපි හිතමු වත්කම් වලට රිනායි කියලා එකක් තියෙනවා කියලාම අපි අත්‍යවශ්‍යම නැහැ මේ සුරුකුමක් ලබා අත්‍යවශ්‍යම නැහැ ඊළඟ එහෙම නැත්නම් අපි මූල්‍ය ප්‍රවාහයන් පිළිබඳ සාකච්ඡා කිරීම නමුත් අපිට අවශ්‍යයි නම් මූල්‍ය ප්‍රවාහයන් සාකච්ඡා කරන්නත් පුළුවන් දැන් මම මෙහෙම පැහැදිලි කරොත් අපි හිතන්න දැන් යම් කිසි පුද්ගලයෙක් එනවා එතකොට එයා අපි ණයක් ලබා දෙනවා අපි හිතමු කැෂ්බැක් ලෝන් එක හැබැයි එයා අපිට කියනවා මට මාසෙකට මෙන්න මේ ආකාරයට මේ ණය ගෙවන්න පුළුවන් මට මාසික මගේ මට හම්බෙන වේතනේ මට ඒ වේතනය බැංකුවට යොමු කරලා ඒකෙන් මේ ණය වාර්ගික කපා ගන්නට අවශ්‍යතාවයක් මට කල හැකි දැන් අපි එහෙම අවශ්‍යතාවයක් පාරිභෝගිකයාගෙන් එනකොට අපි කියන්නේ නෑ ඒක අවශ්‍ය නැහැ මේක කැෂ්බැක් ලෝන් එකක් නිසා මට ඒ සැලරි එක එහෙම නැත්නම් වේතනය ලැබුණත් එකයි නැතත් එකයි කියන එකද අපි කරන්නේ නෑ එහෙම නැත්නම් ඒක මේ මේ ඇසෙට් බේස්ඩ් එන්ජින් එකකට වඩා චුට්ටක් වෙනස් ඒක කැෂ් ෆ්ලෝ බේස්ඩ් එන්ජින් එකක් ඒ නිසා දැන් මම ඔබතුමාට මේ ලබා දෙන්නේ වත්කම් වලට රිහින අය ඒ නිසා මට අවශ්‍ය නැහැ මූල්‍ය ප්‍රවාහය මේ පිළිබඳ තවදුරටත් කටයුතු කිරීමට කියන දේ මම කරන්නේ නැහැ මොකද මූල්‍ය ප්‍රවාහයන් වලදී තියෙන යම් ආකාරයක පහසුකමක් වත්කම් වලට රිහින අය සම්බන්ධයෙන් කටයුතු කිරීම මට ඒ වෙලාවේ හොඳක් වෙන්න පුළුවන් ඒ නිසා අපි දැන් පත්කම් වලට රිහිනායි වෙන්න පුළුවන් මූල්‍ය ප්‍රවාහයට එනයි කියලා එකක් වෙන්න පුළුවන් එහෙම එකක් තියෙන පුළුවන් නමුත් තිබුණත් අපි සමානලට මේ දෙක සම්බන්ධ කරලා ණය ලබා දීම් කරන අවශ්‍යතාවය තියෙනවා දැන් ඊළඟටම සාකච්ඡා කරොත් මූල්‍ය ප්‍රවාහයට එනයි කැෂ් ෆ්ලෝ බේස් ලෙන්ඩින් කියලා කියන්නේ මෙතනදී තියෙන එක දෙයක් තමයි දැන් අර වගේ වත්කම පෙරදරි කරගන්නේ නැහැ වත්කම ප්‍රයොරිටි එකක් කරගන්නේ නැහැ වත්කම මූලික කරගන්නේ නැහැ අපි මූලික කරගන්නවා මූල්‍ය ප්‍රවාහය උදාහරණයක් හිතමු පුද්ගල ණයක් සාකච්ඡා කරමු දැන් ඔබ යනවා බැංකුවකට ගිහිල්ලා කියනවා මම මේ බැංකුවේ මෙන්න මෙහෙම අනතුරක් දරන පුද්ගලෙක් මේ තියෙන මගේ සැලරි ස්ලිප් එක එතකොට මේක දිහා බලලා මට ණය මුදලක් ලබා දෙන්න මට මෙච්චර අවශ්‍යයි එතකොට ඔබේ බැංකුකරුව මොකද කරන්නේ බලනවා රයිට් ඔගේ මෙච්චර හම්බෙනවා මේ වගේ අඩු කිරිබ් එකක් තියෙනවා මේක තමයි ටේක් හෝම් සැලරි එක අතට ලැබෙන මුදල් ඒ වගේ 3 ගුණයක් 4 ගුණයක් 5 ගුණයක් යම් ආකාරයකට ණයක් ඉවත් කරනවා එතකොට එතනදී අපි සාකච්ඡා කරන්නේ සුරුකුමක් එතනදී බලන්නේ නැහැ එකම අවශ්‍යතාවය වේතනේ එහෙම නැත්නම් අපි ලබා ගන්න පඩිය ඒ අදාළ බැංකුවට යොමු කිරීමක් වෙන්න පුළුවන් එතනදී මොකක්ද අපෙන් බැලුවේ එතනදී බැලුවේ මම දැනට උපයන මුදල මගේ දැනට මූල්‍ය ප්‍රවාහය බලලා ණයක් ලබා දීමක් කරනවා ඒකට අපි කියව කැෂ් ෆ්ලෝ බේස් ලෙන්ඩින් එකක් කියලා දැන් ඔක ගොඩක් තැන්වල දකින්න අපි කාර්ක ප්‍රාග්ධන ණයක් කියලා කියන්නේ මොකද්ද මූල්‍ය ප්‍රවාහයට එරෙහි ණයක් තොගය මූල්‍යකරණය කරනවා ඒ තොගය විකුණලා මුදල් බවට පත් වුණා මේ මුදල් අපව එනවා account එකට ඔන්න මම තොගය සඳහා ලබා දීපු කෙටි කාලින ණය සෙටල් කරගන්න පුළුවන්. ඒ වගේ ණය දීමට පදනම් වූ සාධක මතත් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒක අපි කිව්වා වත්කම් වලට රෙහි වෙන්න පුළුවන්, මුදල් ප්‍රවාහයට රෙහි ණය වෙන්න පුළුවන්. තවත් දෙයක් මම පැහැදිලි කරන්නම් ඒක මෙතන නැති වුණත්. මම ඉස්සෙල්ලා සාකච්ඡා කරා වගේ ෆී බේස් ලෙන්ඩින් එක. සේවා ආදායම්, සේවා ගාස්තු මත පදනම් වෙච්ච ණයක් කියලා කියන්නේත් එක්තරා ආකාරයක ණය වර්ගයක්. එතනදී අපි බැංකු අපි තුන් බැංක ගරන්ටි එකක් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් අවර ලිපියක් නැත්නම් පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් බොන්ඩ් එකක් ඒවා විශේෂ පත්‍රයෙන් පිටත වුණා පාරිභෝගිකයට ලබා දුන්නා ඒවා ලබා දෙන්නේ සේවා කාසියකට යටත් කරලා ෆී බේස් ලෙන්ඩින් එකක් ඒක මේ ක්‍රම දෙකටම ඒකට අපිට ඇසෙට් එකක් ඕනෙත් නැහැ ඒකට අපිට කැෂ් ෆ්ලෝ එකක් ඕනෙත් නැහැ මොකද විශේෂ පත්‍රයෙන් පිටත හැබැයි අපි ලබා දෙනවා අපිට එනවා ආදායමක්
ඒක පොලි ආදායම් නෙවෙයි. මේ අවස්ථාව දෙකේම අපිට පොලි ආදායම් වෙන්න පුළුවන්. නමුත් ෆී බේස් ලෙන්ඩින් එකේ යම් කිසි සේවා ගාස්තුවක් අපිට අත් වෙනවා. ඒකත් අපිට අවස්ථාවක වටිනාකමක් තියෙනවා බැංකුවට. අනිකුත් ආදායම් යටතේ බැංකුවට ආදායම් ගලා යෑමක්. එහෙමනම් අපිට ඇසෙට් බේස් එමෙත වක්කම් වලට එරෙහි ණයදීම් තියෙන්න පුළුවන්. මුදල් ප්‍රවාහයන්ට එරෙහි ණයදීම් තියෙන්න පුළුවන්. ඒ වගේම සේවා ආදායම් මත පදනම් වෙච්චි ණයදීම් තියෙනත් පුළුවන්. ඒ ආකාරයේ වර්ගීකරණයට යටත් කරලා අපිට ණය නිපීම් හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ දෙවණියට නැත්තම් හඳුනා ගන්නේ. එහෙම නැත්තම් සාකච්ඡා ඊළඟට තුන්වෙනි එක හැටියට අපි ඉගෙන ගන්න බලමු ණය කාල පරාසය මත වර්ගීකරණය. මොකද මේ ණය කාල පරාසය මත වර්ගීකරණය කියලා කියන්නේ කොහොමද අපි ණය ලබා දුන්නට පස්සේ ඒ ණය වල කාල සීමා මත අපිට ණය පරිවර්ගීකරණය කරන්න පුළුවන්. දැන් මම අර මුලින්ම පැහැදිලි කරා වගේ මේක අනිවාර්ය අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. දැන් බැංකුවෙන් බැංකුවට සමහරලාට මේක කෙටි මධ්‍ය නැත්තම් දීර්ඝ කාලීන කියලා ණය හඳුනා ගැනීම කරන්නත් පුළුවන්. නමුත් අපි දල වශයෙන් අපි කියනවා මාස 12කට වඩා අඩුයි නම් ඒක කෙටි කාලීන ණයක්. නැත්තම් අවුරුදු 3ක් 4ක් වගේ කාල සීමාවක තියෙනවා නම් ඒක මධ්‍ය කාලීන ණයක්. අවුරුදු 5ක් 6ක් 7කට වඩා වැඩි කාල සීමාවක් නම් ඒක දිගු කාලීන ණයක් කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් මෙහෙම හඳුනා ගැනීමේදී තියෙන එක්තරා ආකාරයක වටිනාකමක් තමයි කෙටි කාලීන ණයක් නම් අපිට ඒ සඳහා දරන්න වෙන තියෙන අවධානම අඩුයි. මොකද කෙටි කාලයක් තුල ණය අපසු ලබා ගැනීම හැකියාව තියෙනවා නම් එතකොට ඒ සඳහා අපිට ණය ලබා දීමේදී ණය නිපුම් වර්ග කීපයක් ඒ සඳහා යොමු කරන්න පුළුවන්. විශේෂයෙන් කාර්ක ප්‍රාග්ධන ණය කෙටි කාලීන ණය හැටියට වැටෙන්න පුළුවන්. මධ්‍ය කාලීන කියලා අපි හිතුවා. අපි සාකච්ඡා කරන උද්ගල ණය, අපි සාකච්ඡා කරන සාමාන්‍ය දිගු කාලීන ණය, නැත්නම් යන්ත්‍ර උපකරණයක් ගැනීම සඳහා ලබා දෙන ණයක්. ඒක මධ්‍ය කාලීන අපි හිතමු දිගු කාලීන කියලා. දැන් නිමාස ණයක් ගත්තොත් ඒක කෙටි කාලීන අය කරගෙන තඩ. නෑ අපිට මධ්‍ය කාලීන අය කරගන්නත් බෑ. අඩුම තරමින් අවුරුදු 7ක් 8ක් 10ක් 15ක් දොරට යනවා. ඒක දිගු කාලීන හැටියට වර්ගීකරණය කරමු. එතකොට දැන් මේ විදිහට වර්ගීකරණය කරන එකේ වාසි තමයි අපිට දිගු කාලීන ණයක් නම් බැංකුවට තියෙන අවදානම අය කර ගැනීම සඳහා දිගු කාලයක් ගත වෙනවා. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම ඒ සඳහා සුරකුමක් ලබා ගත යුතුයි කියන තැනට අපි එන්න පටන් ගන්නවා. මොකද අපේ ආපහු ණය අය කර ගැනීම අවදානම වැඩි. කෙටි කාලීන ගත්තොත් මාස 3න් 6න් යම් ආකාරයක ණයක් ලබා දීලා රිකව වෙනවා නම් අපිට සමහරවිට 100% සුරකුමක් නැතත් 10%ක 15ක 20ක 25ක සුරකුමකට යටත් කරලා මූල්‍ය ප්‍රවාහයන් නිසී පරිදි යොමු කරනවා නම් අපිට ඒ වගේ ණයක් ලබා දී හැකියාවක් තියෙනවා. ඒතර මූලික වශයෙන්ම අපි දැනගන්න ඕනේ මොන ආකාරයටද මේ ණය කාලය අනුව වර්ගීකරණය කරන්නේ කියලා. එතකොට අපි කාලය අනුව වර්ගීකරණය කරන්න කියලා දැනගත්තට පස්සේ අපිට පහසුයි ඒ සඳහා ණය සකස් කිරීම, ඒ වගේම වත්කම් එහෙම නැත්නම් සුරකුම් ලබා ගැනීම වගේ දේවල් පහසු කිරීමක් කරනවා. අපි ඊළඟට යමු විශේෂ පාරිභෝගික කාණ්ඩ වෙත. කියන ණය මත වර්ගීකරණයක් මොනවාද මේ විශේෂ පාරිභෝගික කාණ්ඩ වෙත දෙන ණය කියලා කියන්නේ? උද්ගල පාරිභෝගිකයෝ වෙන්න පුළුවන්, සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහා පරිමාණ ව්‍යාපාරික කර්මාන්තකරුවන් වෙන්න පුළුවන්. ඒ ආකාරයටත් අපිට ණය වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගමු. උද්ගලික පාරිභෝගිකයෝ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් පුද්ගලිකයි. එහෙම නැත්නම් එදිනදා අවශ්‍යතාවයන්. එහෙම නැත්නම් ඒක ව්‍යාපාරිකයකට නෙවෙයි තමුන්ගේ අවශ්‍යතාවයන් පුද්ගලික හැටියට තියෙන අවශ්‍යතාවයන් සපුරා ගැනීම කියන එක තමයි මේ පුද්ගලික ණය කියලා කියන්නේ. අපි ගත්තොත් උද්ගල ණය වෙන්න පුළුවන්, නිවාස ණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ණයපත් වෙන්න පුළුවන්. එතකොට ඒවා සියලුම දේවල් පුද්ගලිකයි. ඒතර පුද්ගලික හැටියට ණය ලබා දෙන අවස්ථාවල අපි කියනවා පුද්ගල පාරිභෝගිකයන් සඳහා ලබා දෙන ණය. අපි ගත්තොත් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැත්නම් වාණිජ ව්‍යාපාරිකයන් කියලා ගත්තොත් එතනදී ඒගොල්ලන්ට පුද්ගල
අවශ්‍යතාවයන්ට වඩා ඒගොල්ලන්ගේ කියනවා වාණිජ ව්‍යාපාරේ නැත්නම් වාණිජ අවශ්‍යතාවය වෙළඳපොළ අවශ්‍යතාවය ව්‍යාපාරික අවශ්‍යතාවය එතනදී අපිට සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්න පුළුවන් දේවල් තමයි අපි ක්‍රමාරෝපිත කරන්නේ කියලා කියනවා ෆැක්ටරිං වගේ ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් උඩපන ණය නැත්නම් හෙජ් ලෝන් එකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් එහෙම නැත්නම් අන්තර්ජාතික වෙළඳ ණයක් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලට සම්බන්ධ වෙච්චි ණයක් වෙන්න පුළුවන් එතකොට ඒ විශේෂ පාරිභෝගික කාණ්ඩ හැටියට අපිට වර්ගීකරණය කරන්න පුළුවන් දැන් මේ දෙකට අමතරව සමහරට බැංකුවක තියෙන පුළුවන් දෙයක් මහා පරිමාණ නැත්නම් සමූහය කෝපරේට් බැංකේ කියලා අපි කියන එතකොට ඒ කෝපරේට් බැංකින් ඩිවිෂන් එකේ ඒගොල්ලන්ගෙත් නාය අවශ්‍යතාවයන් තියෙනවා ඊට වඩා වෙනස් වෙච්චි සමහරට සින්ඩිකේෂන් ලෝන් එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ බැංකු කීපයක් එකතු වෙලා ලබා දෙන ණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි කියනවා දීර්ඝ කාලීන ණයක් නැත්නම් උගස් ණයක් කියලා ගත්තොත් මොගේජ් ලෝන් එකක් වෙන්න පුළුවන් සමහර කල්පදු පහසුකම් වෙන්න පුළුවන් එතකොට ඒ වගේ ව්‍යාපාරික ඒ කියන්නේ මහා පරිමාණ කර්මාන්තකරුවන් සඳහා අපි ණය ලබා දී කල යුතුය තියෙනවා නැත්නම් කෙරෙනවා දැන් මේකට හොඳ උදාහරණයක් තමයි අපි සාමාන්‍ය බැංකුවක් ගත්තොත් ඒ බැංකුව තුල අපේ අපි කියනවා බැංකුවේ ස්ට්‍රක්චර් එක කියලා. ඒ බැංකුවේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ ක්‍රම කීපයකට. දැන් අපි ගත්තොත් කන්සියුමර් ලෙන්ඩින්ග්. නැත්නම් පාරිභෝගික කාණ්ඩ හැටියට ණය ලබා දීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි SME ලෙන්ඩින්ග්. SME ඩිවිෂන් එකක් තියෙන පුළුවන්. නැත්නම් කෝපරේට් බැංකින් නැත්නම් කෝපරේට් ඩිවිෂන් එකක් වෙන්න පුළුවන්. එතන අපි අන්නේ ආකාරයටත් අපි බැංකුවේ ණය ලබා දෙන දෙපාර්තමේන්තු කොටස් වලට කඩලා තියෙනවා. දැන් බලන්න පැහැදිලි වෙනවා ඇති. දැන් සමහර වෙලාවට ණය නිපුම් ටික එකම වෙන්න පුළුවන්. හැබැයි ණය නිපුම් ටික එකම වුණාට අපි ණය ලබා දීම් කරන අවස්ථාවන් වලදී මේ ආකාරයට කොටස් වලට බෙදලා අපි එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා. මොකද එතනදී අපිට පහසුවක් වෙනවා. දැන් අපි හිතමු මහා පරිමාණ කස්ටමර් කෙනෙක් නැත්නම් ව්‍යවසායකයෙක් අපිට ආවම එයා අපි දන්නවා කොයි තැනකට යොමු කළ යුත්තේ. මොකද බැංකුව අපි ඒ විදිහට තමයි ඕගනයිස් වෙලා තියෙන්නේ. සුළුමන්ති පරිමාණ කර්මාන්ත කරුවෙක් ආවොත් අපි දැනතරම බැංකුව ශාඛාවකට ආවොත් අපි දන්නවා රයිට්. එයා සඳහා අවශ්‍ය පහසුකම් මොනවද? කොහොමද ඒක දෙන්නේ? දෙනුවත් කිරීම. ඒ ටික අපිට සන්නද්ධ වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම සුළුමන්ති පරිමාණ කර්මාන්ත කරුවෙක් ශාකාවකට ඇවිල්ලා යගේ පුද්ගලික අවශ්‍යතාවයක් කිව්වොත් අපි දන්නවා අපේ පාරිභෝජන ණයාංශය හරහා කන්සියුමර් ලෙන්ඩින් සෙක්ෂන් එක හරහා අපිට මේ සපයලා දෙන්න පුළුවන්. මොකද අපි මේ කරන්නේ අපිට උපරිම ආකාරයෙන් පාරිභෝගිකයාට අදාළ සහාය ලබා දීම සමගම බැංකුවේ ණය අවදානම උපරිම ආකාරයෙන් අවම කර ගැනීම සිදු කළ යුතු නිසා. එතකොට ඒ ආශ්‍රයෙන් ගත්තොත් විශේෂ පාරිභෝගික කාණ්ඩ වෙත ණය ලබා දීම මත ණය මත වර්ගීකරණය කියන එක අපිට මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරමු විශේෂිත වූ අරමුණු සඳහා දෙන විශේෂත්ව ණය. දැන් මෙතනදී මේ සාකච්ඡා කරන්නේ සමහර වෙලාවට දැන් විශේෂ ආකාරයට අපි ණය සකස් කිරීම කරමු. දැන් උදාහරණයක් ඇරෙද්දී ගත්තොත් ව්‍යාපෘති සංවර්ධන ණය ප්‍රොජෙක්ට් ලෝන් ඩෙවලොප්මන්ට් ලෝන් ඩෙවලොප්මන්ට් ෆිනෑන්සින් ඩෙවලොප්මන්ට් ලෙන්ඩින් විවිධ නම් වලින් හඳුන්වනවා. දැන් මේ කියන්නේ සමහර වෙලාවට සුළුමැදි පරිමාණ කර්මාන්තකරුවෝ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මහ පරිමාණ කර්මාන්තකරුවෝ ඉන්න පුළුවන්. ඒ දෙකොල්ලටම විවිධාකාරයේ අවශ්‍යතා තියෙන්න පුළුවන්. ඒ අවශ්‍යතා වලින් එකක් වෙන්න පුළුවන් ප්‍රොජෙක්ට් ලෝන් එක. ව්‍යාපෘති ණයක්. දැන් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට ලබා දෙන දීර්ඝකාලීන ණයකට හා එහෙම නැත්නම් අපි කල්බදු එහෙම නැත්නම් උකස් ණයක් එක්ක සාකච්ඡා කරනකොට ව්‍යාපෘති ණයක් යම් ආකාරයක ණය ලබා දීම එහෙම නැත්නම් ණය සකස් කිරීම ඒ අපි කියන ස්ට්‍රක්චර් එක වෙනස් අපි කලින් කියපු ණය නිපුම් සම්බන්ධයි. ඒ නිසා මෙන්න මේ වගේ ණය ලබා දීමේදී ඒකට විශේෂිත වූ අංශයක් බැංකුවක් තුළ නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්.
සමහරලාට අපි දකින්නවා ඇති ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් ඩිවිෂන් එක ව්‍යාපෘතන අංශයක් කියලා අපි දකින්නවා ඇති බැංකුවක් තුල. හේතුව අපි සාමාන්‍ය ණය ලබා දෙන ක්‍රමවේදයට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් මේ සම්බන්ධයෙන් දකින්නට ලැබෙනවා. ඒක නිසා අපි ඒක වෙන් කරලා නැත්තම් ඒක වෙන් කර හඳුනා ගැනීම සහ ඒ සඳහා තියෙන සහාය ලබා දීම අපි වෙන් වෙන් වශයෙන් सिद्ध කරනවා වෙන්න පුළුවන්. එතකොට නමුත් ඒකෙදිත් මම මේ පැහැදිලි කරන්නේ ණයනිපේම යටතේ මේ ණය තියෙන්න පුළුවන්. නමුත් ණය අනුමත කිරීම, ඇඟීම, බෙදා හැරීම සහ පසුවිපරම කියන එක අපි විශේෂිත එකක් හැටියට සාකච්ඡා කරලා කරනකොට අපි කියන විශේෂිත අරමුණු හැටියට මේ ණය සකස් කරනවා. ඒ සඳහා තියෙන දෙපාර්තමේන්තු තියෙනවා. ඒ සඳහා නියාමනයක් सिद्ध කරනවා. තව උදාහරණ දියෝ. සින්ඩිකේෂන් එක. මොකද මේ සින්ඩිකේෂන් කියන්නේ? सिंडिकेशन के किधी बैंडी अपने थानी पुत गले उठता थानी बैंक को उठता अपने नया क्लब आदि में नहीं किया वक्त ये न पुरु ये तो ये नया संकीर्ण है ये नया संकीर्ण में न कोटा थानी पुत गले उठ लबादे ने बैंड ये मनाता ये नया संधा विशाल प्रमाणी आरु मुदला कवश बन पुरु एक थानी बैंक को कर दारने टा ශ්‍රීලංකාවේ ආණ්ඩුවේ කියනවා මහා මාර්ග අපිට හයිවේ එකක් කියලා. හයිවේ එකක් කොටස් තුනකට හෝ හතරකට කඩලා එක කොටසක් කියනවා රයිට් දේශීය ව්‍යවසායකයන් සඳහා ලබා දෙනවා. එතන දැන් මේ දේශීය ව්‍යවසායකයෝ මේක ලබා ගන්නට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ යම් කිසි ආයෝජනයක් ගන්නවා. නමුත් ඒකේ තියෙන ප්‍රමාණය අනුව ඒ සියලු අවශ්‍ය කරන අරමුදල් ප්‍රමාණය මේ අදාළ ව්‍යවසායකයාට දරන්නට බෑ. මොකද කරන්නේ? එතකොට ඒගොල්ලෝ යනවා එයාගේ අදාළ බැංකුවට. උදාහරණයකට ගමු. බිලියන 5ක ආයෝජනයක් අවශ්‍යයි. බිලියනයක් අපි හිතමු ආයෝජකය අසපුරනෝ බිලියන 4ක බැංකු ප්‍රාග්ධනයක් ණයක් හැටියට අවශ්‍යතාවයක් තියෙනවා. ණය ප්‍රාග්ධනය ඩෙට් කැපිටල් එකක් හැටියට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ බැංකුව බලනවා රයිට්. ණය ප්‍රාග්ධනයේ හැටියට බිලියන 4ක ප්‍රමාණයක් සැපයීමක් කළ යුතුයි. එතන මේ බිලියන 4ක සැපයීම කරන්නට ගියාට පස්සේ ඒ බැංකුවේ යම් කිසි සීමාවන් ටිකක් තියෙන්න පුළුවන්. ඒ බැංකුවේ තියෙන ප්‍රාග්ධනය, බැංකුවේ තියෙන දර්ශීලතාවය, නැත්නම් බැංකුවේ තියෙන ඒ විෂය සම්බන්ධ තියෙන දැනුම ඒ සඳහා බැංකුවක තියෙන පද්ධති වල ප්‍රමාණාත්මක භාවය එහෙම නැත්නම් ඒ බැංකුව ලබා ගන්න අවදානම් ප්‍රමාණය ඒ වගේ කාරණා ටික පෙළ ගැහිලා එනකොට ඒ බැංකුව සමහර වෙලාවට හිතන්න පුළුවන් තනියම බැංකුවක් හැටියට ඒ බිලියන 4ක අවශ්‍යතාවය ණය ප්‍රාප්තණය සපයා දීමේ අපහසුතාවක් තියෙනවා දැන් මොකද වෙන්නේ ඒ වුණත් අර කියන ආයෝජකයාට බැංකුව මගින් ණය ප්‍රාග්ධනය ලබා දීමේ නොහැකියාවක් තියෙනවා. එහෙම වුණොත් අර කියන ආයෝජනය ඉදිරියට කර ගැනීම හැකියාවක් නැති තත්ත්වයටපත් වෙනවා. එහෙනම් මොකද කරන්න මේ වෙලාවේ තියෙන හොඳම විකල්පය තමයි විසඳුම තමයි බැංකු කීපයක් එකතු වෙනවා. බැංකු A, බැංකු B, බැංකු C, බැංකු D. බැංකු හතරක් එකතු වෙලා ඒකළු තීරණය කරනවා අර කියන බිලියන 4 කොටස් වලට බෙදාගෙන මූල්‍යකරණය සඳහා දායක වෙනවා. දැන් මොකද තත්ත්වය? බිලියන 4ක් එක බැංකුවකට එන ණය අවදානම බැංකු 4ක් සම්බන්ධ වීම නිසා සින්ඩිකේෂන් එකක් වීම නිසා බැංකු වල තියෙන අවදානම අඩු වෙන පටන් ගන්නවා. ඒ එකක්. ඒ වගේම තමයි මේ බැංකු 4 ගත්තාම ඒගොල්ලෝ විවිධාකාරයේ දක්ෂතා නිපුණතා හැකියාවන් තියෙන බැංකුව වෙන්න පුළුවන්. උදාහරණයක් එක බැංකුවක් දීර්ඝ කාලීන ව්‍යාපෘති ණය සඳහා ඉතා ඉහළ නිපුණත්වයක් දක්ෂතාවයක් පළපුරුද්දක් තියෙන බැංකුවක්. තව බැංකුවක් වෙන්න පුළුවන් කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ඉතා හොඳින් කළ හැකි බැංකුවක්. තව බැංකුවක්
අන්තර්ජාතික වෙළඳාම නැත්නම් අන්තර්ජාතික ගණදෙනු නැත්නම් අන්තර්ජාතික ණය නිපීම සම්බන්ධයෙන් විශාල පරිචයක් තියෙන බැංකුවක් වෙන්න පුළුවන්. තව බැංකුවක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට අදහස් එහෙම නැත්නම් අපි කියනවා කන්සල්ටේෂන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තෙන් හොඳ වෙන්න පුළුවන්. ඇඩ්වයිසරි ප්‍රදේශනාත්මක සේවාවෙන් පැත්තෙන් හොඳ වෙන්න පුළුවන්. ඒතර මේ බැංකු හතර එකිනෙකාට වෙනස් වෙච්චි දක්ෂතා නිපුණතා වලින් හෙබි බැංකු හතර. දැන් අර ව්‍යාපෘතියේ තියෙන මේ ණය මුදල බෙදෙන කොටත් මේ එක එක්කෙනා අතරේ තියෙන හැකියාවන් අනුව අපිට පුළුවන් මේ ණය සඳහා සම්බන්ධ වෙන්න. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙයි අපිට පහසුවෙන් තනි පුද්ගලයෙකුට තනි බැංකුවකට කරන්නට බැරි වෙච්චි ණය ව්‍යාපෘතියක් මේ සින්ඩිකේෂන් එකක් හරහා එකතු වෙලා අපි කොහොමද මූල්‍යකරණය කරන්නට පටන් ගත්තේ කියලා. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ කියන විශේෂිත වූ අරමුණු සඳහා දෙන නැත්නම් විශේෂත්ව ණය වර්ගීකරණයක් කියලා පැහැදිලි කරන්නේ. අපි තා පොඩි වෙලාවක් අරගෙන ක්ෂුද්‍ර ණය මයික්‍රෝ ක්‍රෙඩිට් කියන එකත් අපි කෙටියෙන් සාකච්ඡා කරමු. දැන් අපි දන්නවා මයික්‍රෝ ක්‍රෙඩිට් එහෙම නැත්නම් මයික්‍රෝ ෆයිනෑන්සින් ක්ෂුද්‍ර මූල්‍ය ණය, මයික්‍රෝ ඉන්ෂුරන්ස් ක්ෂුද්‍ර මූල්‍ය තක්ෂණ, එහෙම නැත්නම් මයික්‍රෝ සේවිංස් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂුද්‍ර ත්‍රිකරී කියලා අපි විවිධාකාරයේ ණය වර්ග වලද ප්‍රදල් තුල දකිනවා. දැන් අපි සාමාන්‍යයෙන් එදිනදා බැංකුකරණයේදී අපිට මේ දේ හමු නොවුනත් අපේ විශේෂිත වෙච්ච ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන තියෙන පුළුවන්. නැත්නම් බැංකුවක් තුල ක්ෂුද්‍ර මූල්‍ය දෙපාර්තමේන්තුවක් නැත්නම් ඩිවිෂන් එකක් හැටියට ස්ථාපනය වෙලා තියෙන පුළුවන්. දැන් මම මෙහෙම කියන්නේ මොකද අපි සාමාන්‍ය බැංකුකරණය කරනවට වඩා වෙනස් පරිබාහිර වෙච්ච දැනුමක් ක්‍රියාවලියක් ක්‍රියාපටිපාටියක් සහ පුද්ගල දායකත්වයක් අවශ්‍යතාවය වෙන නිසා මේ ආකාරයට වෙන් වෙච්ච ආයතනයක් ඩිවිෂන් එකක් අපිට තියෙන ඉතිමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට මේ ශුද්ධ මූල්‍ය ණය නැත්නම් ශුද්ධ ණය මයික්‍රෝ ක්‍රෙඩිට් කියන දේත් අපිට අත්දකින්නට ලැබෙනවා. එතකොට දැන් මේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ විවිධාකාරයට බැංකු විසින් ණය ලබා දීමේදී අපි තවදුරටත් ණය පරිපාලන බෙදා හැරීම අනුමත කිරීම පසුවිපරුම සඳහා ඒක පහසු වෙන විදිහට ණය කොහොමද වර්ගීකරණය කරන්නේ කියන දේ තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඊළඟට අපි යොමු වෙමු කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා දෙනු ලබන ණය. මොනවද මේ කාර්ක ප්‍රාග්ධන කියලා කියන්නේ? අපි මූලික වශයෙන්ම දන්නවා ව්‍යාපාරයක මූලික අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථාවර ප්‍රාග්ධනය, අනිත් එක කාර්ක ප්‍රාග්ධනය. ස්ථාවර ප්‍රාග්ධනය අපි දෙවෙනි සාකච්ඡා කරොත් කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයක් තුල සිදුවන එදිනදා වැඩ කටයුතු සඳහා අවශ්‍ය කරන කාර්ක ප්‍රාග්ධන අයිතමයන් මූල්‍යකරණය. මොනවාද එදිනදා අපි සාකච්ඡා කරන මූල්‍යමය අයිතමයන් කියලා බැලුවොත් අපි සමහරවිට තොගය වෙන්න පුළුවන්, ණය ගැතිය වෙන්න පුළුවන්, ණය හිමියන් වෙන්න පුළුවන්, කල් වෙන්න පුළුවන්, right? පෙරගිවීම වෙන්න පුළුවන්. ඒවා තමයි අපි දකින විදිහට කාර්ක ප්‍රාග්ධන අයිතමයන්. ස්ටොක් එක, ඩේටා එක, එහෙම නැත්නම් ක්‍රෙඩිටර්ස්, කෑෂ්, ප්‍රී පේමන්ට්ස් ඒ කියන විදිහට තමයි අපි හඳුනාගන්නේ කාර්ක ප්‍රාග්ධන අයිතමය. එතන ව්‍යාපාරයක කාර්ක ප්‍රාග්ධන අයිතමයන් හොයාගන්නකොට අපිට පහසු වෙනවා ඒ සඳහා අපි කාව තියෙන ණය නිපියුම් යොමු කරන්නට අඩුම වෙහසක් අරගෙන. එතකොට දැන් අපි මූලික වශයෙන්ම කාර්ක ප්‍රාග්ධනයේ හැටියට ව්‍යාපාරිකයත් එක්ක සාකච්ඡා කරනකොට ඒ ව්‍යාපාරිකයා කියනවා නම් මට මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තියෙන්නේ, මට කාර්ක ප්‍රාග්ධනය සඳහා අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? අපි
අපිට ගොඩක් කියන ફોකස් කරගෙන ඒ සඳහා යොමු වෙලා මොනවාද කාර්ග ප්‍රාග්ධන අයිතමයන් කියලා හොයාගෙන ඒ සඳහා මූල්‍යකරණය ලබා දීම කරන්නට පුළුවන්. උදාහරණයකට මම තව පැහැදිලි කරොත් අපි මෙන්න මෙහෙම දෙයක් ගත්තොත් දැන් කාර්ග ප්‍රාග්ධනය කියලා ගත්තාම අපිට ඒක ව්‍යාපාරින් ව්‍යාපාරයට කාර්ග ප්‍රාග්ධනතාව අවශ්‍යතාව වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් ඒ අදාළ පරිභෝගිකයා අදාළ ව්‍යවසායකයා ඉන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රේ නම් එහෙම නැත්නම් අදාළ ව්‍යාපාරිකයා ඉන්නේ කර්මාන්ත නැත්නම් ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකේ නම් එහෙම නැත්නම් සර්විස් එහෙම නැත්නම් සේවා සපයන්නෙක් නම් ඒ අවශ්‍යතාවය අනුව මොකද වෙන්නේ කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනස් වෙනවා එක අනිත් එක තමයි කාර්ග ප්‍රාග්ධන අයිතමයන් මොන මොනවද කියලා පැහැදිලි කරගත්තොත් අපිට ඒ සඳහා ඉතා පහසුවෙන් ණය සකස් කිරීමක් කරලා දෙන්න පුළුවන්. මම උදාහරණයක් ඇරෙයි පැහැදිලි කරොත් අපි හිතමු ඒ අදාළ පාරිභෝගිකයාට මුලින්ම අපි හඳුනා ගන්නවා කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාවය හඳුනා ගත්තට පස්සේ අපි බලන මොකද්ද අයිතමය? මොකද්ද මේ කාර්ග ප්‍රාග්ධන අයිතමය? ඒක සමහල්ලාවට තොගේ නම් ඒ සඳහා එක්තරා ආකාරයක අපි ණය නිපීම් ටිකක් දෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපි කියනවා ඔඩපණ ණයක්, ක්‍රෙඩිට් ලෝන් එකක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ අදාළ පාරිභෝගිකයා යම් ආකාරයක ආනයනය කරලා යම් ආකාරයක විකුණන අවස්ථාවකදී අපිට ඉම්පෝට් ලෝන් එකක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ පාරිභෝගිකයා යම් කිසි නිෂ්පාදනයක් කරලා විතරට අපනයනය කරනවා නම් අපි පැකින් ක්‍රෙඩිට් ලෝන් එකක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. එතන මේකෙන තොගේ මූල්‍යකරණය වෙනවා නම් ඒකට එක්තරා ආකාරයක ණයනිපීමක් අපි ගාව තියෙනවා. මොකද අපිට ඒ තරම් දුරට මේක සකස් කරන්න පුළුවන්. ප්ලෑන් කරන්න පුළුවන්. එතකොට මම අර කලින් කිව්වා වගේ අවදානම ආව වෙනවා හා සමානව අදාළ පාරිභෝගික අවශ්‍යතාවයේ නිසි පරිදි අපිට ගැලපුම් ගත කරන්න පුළුවන්. අපි උදාහරණයකට තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා හිතුවොත් ණය ගැතියක් ඩෙටර්ස් මූල්‍යකරණය කරන්න ගියාම අපි එකපාරම සමාලලාට මතක් වෙන්නේ මොකද්ද? ආ, අයිරාවක් තියෙනවා. බැංකු අයිරාව ලේසියෙන්ම පුළුවන්. නමුත් බැංකු අයිරාව සුදුසු උපකරණයක් නෙවෙයි, මූල්‍ය උපකරණයක් නෙවෙයි, ණය නිපීමක් නෙවෙයි. ණය ගැතියන් මූල්‍යකරණයට. ණය ගැතියන් මූල්‍යකරණයට තියෙන හොඳම උපකරණයක් වෙන්න පුළුවන් ෆැක්ටරින් අපි කියනවා ක්‍රමාරෝපිත කරන්නේ, සාධ්‍ය කරන්නේ. ඉතා පහසුයි. තම පැහැදිලි ආකාරයට අපිට පුළුවන් ඒ ණය පහසුකම් ලබා දෙන්න. අපි සමහර ලාට තව දකිනවා පෝස්ට් ඩේට චෙක් ඩිස්කවුන්ටින් කියන එක. පසුදා තම චෙක් වට්ටම් කරන්නේ. ඒකත් ඉතා හොඳින් පාවිච්චි කරන්නට පුළුවන් ණය ගැතියන් මූල්‍යකරණය කිරීම සඳහා. මම මේ පැහැදිලි කරමින් ඉන්නේ අපිට කාර්ග ප්‍රාග්ධන මූල්‍යකරණයේදී කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාවයන් අපිට ව්‍යාපාරයක් තුළ සිද්ධ වෙනවා. ඒ කාර්ග ප්‍රාග්ධන සිද්ධ වෙනකොට ඒ සඳහා මූල්‍යකරණය කිරීම සඳහා අපිට කාර්ග ප්‍රාග්ධන ඒ සඳහා වෙන් වෙච්චිම ණයනිපුම් දකින්නට ලැබෙනවා. ඒවා තවදුරටත් විශ්ලේෂණාත්මකව පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. අපි හරියටම දන්නවනම් මේ කාර්ග ප්‍රාග්ධන අයිතමයන් කියලා කියන්නේ කාර්ග ප්‍රාග්ධන අයිතමෙන් හඳුනා ගන්නට පුළුවන්. ඒක තොගේ නම් එක්තරා ආකාරයක නෙපෙයි. ඒක ණය ගැතියන් නම් එක්තරා ආකාරයකට. ඒ වගේම තමයි වියදම් කොමන් අපි කියන ඕහෙඩ් කියලා පොදු වියදම් නම් ඒ සඳහා එක්තරා ආකාරයක ණය නෙපෙමුත් අපිට සාකච්ඡා කරලා සකස් කරලා පරිභෝගයන් ලබා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි ඊළඟට සාකච්ඡා කරොත් අන්තර්ජාතික වෙළඳ ණය වර්ගීකරණය. මේ අවසානම එක හැටියට අපි සාකච්ඡා කරොත් මොනවද මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්? ඒ කියන්නේ දැන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා අපේ ව්‍යාපාරිකයන්ගේ ආනයන අපනයන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා දෙන්න.
සමහර අපේ ව්‍යවසායකයෝ ඉන්නවා යම් ආකාරයක දෙයක් නිෂ්පාදනය කරලා ඒක පිටරටක තියෙන ඉන්න පාරිභෝගිකයෙකුට අපනයනය කිරීමේ ක්‍රමවේදයක නිරතලා ඉන්නවා. එහෙම නැත්නම් පිටරට නිෂ්පාදකයෙක්ගේ යම් සිදයක් ආනයනය කරලා දේශීය පාරිභෝගිකයකට ලබා දීමේ ක්‍රමවේදයක් අපිටත් දකින්නට ලැබෙනවා. මෙන්න මේ කියන ක්‍රමවේද දෙකම අපිට පහසුකම් සපයන්නේ හැටියට අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා අන්තර්ජාතික වෙළඳ ණය. අන්තර්ජාතික ණය නිපුම් වෙළඳ ණය නිපුම් හැටියට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියන ණයවර ලිපි නාවික අපකර භාර කුයිතාංශ ණය අපිට හඳුනා ගන්නට පුළුවන් ආනයන කරුවන් සඳහා ලබා දීමේ ණය නිපුම්. අපනයන කරුවන් සඳහා ගත්තොත් නැවගත කිරීමට පෙර දෙන ඇසුරුම් ණය අපිව කිව්ව පැකින් ක්‍රෙඩිට් එහෙම නැත්නම් අපනයන බිල්පත් මිලදී ගැනීම බිල් ඩිස්කවුන්ටින් ඉන්වොයිස් ඩිස්කවුන්ටින් වගේ දේවල් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. මෙතනදී මූලික වශයෙන් බැංකුව අතරමැදියෙක් හැටියට අපි හිතමු දේශීය නිෂ්පාදකයා බැංකුවක් විදේශීය ගණන් කරු හැටියට අපි අතරමැදි පාර්ශවයක් හැටියට බැංකුව සම්බන්ධ වෙනවා. මම කලින් පැහැදිලි කරා වගේ මෙතනදී සමහර වෙලාවට ශේෂපත්‍රයේ මත ඒ වගේම ශේෂපත්‍රයෙන් පිටත තියෙන බැංකු ණය පහසුකම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි මේ තාක් සාකච්ඡා කරමින් සිටින්නේ මූලික වශයෙන්ම ණය නිපුම් වර්ග අපි කොහොමද තවදුරටත් වර්ගීකරණය කරගන්නේ කියන දේ සාකච්ඡා කරනවා. අපි මූලික වශයෙන්ම කොටස් 8කට එක වෙන් කරලා ණය නිපුම් තවදුරටත් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. මම මුලින් පැහැදිලි කරා මේ ආකාරයේ හඳුනා ගැනීම පැහැදිලි කරනකොට අපිට සමහර වෙලාවට මේ තියෙන වර්ගීකරණ හඳුනාගත්තට පස්සේ ඒ වර්ගීකරණ කීපයක් එකතු කරලා වුණත් අපිට ණය පහසුකමක් ලබා දෙන්නට පුළුවන්. මම උදාහරණයක් ලෙස කිව්වොත් ඍජු වක්‍ර කියලා කොටස් දෙකකට කැඩෙන ඒ ණය වර්ගීකරණය තුල අපිට අන්තර්ජාතික වෙළඳ ණය ඇතුළත තියෙන්න පුළුවන්. ඒ වගේම කාර්ග ප්‍රාග්ධන ණය ඇතුළත තියෙන්න පුළුවන්. ප්‍රාග්ධන ණය ඇතුළත තියෙන්නට පුළුවන්. විශේෂිත ණයක ඇතුළත තියෙන්නට පුළුවන්. එතකොට දැන් මූලික වශයෙන් අපි දැනගන්නට අවශ්‍ය වෙන්නේ මේ ආකාරයක ණය වර්ගීකරණය කියන එක උදෙක් අපි කළ යුත්තේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය නිසි පරිදි සම්පූර්ණ කිරීම සඳහා සහ බැංකුවේ අවධානම අවම කර ගැනීමේ ව්‍යායාමයක් ඇටියෙට. එතකොට අද දින අපි මේ සාකච්ඡා කරේ මූලික වශයෙන්ම ණය කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්නට බැලුවා. ඒකෙදි මූලික වශයෙන්ම ණය අපි කොහොමද අර්ථ දක්වන්නේ කියන දේ අපි මුලින්ම සාකච්ඡා කරා. ඊළඟට අපි සාකච්ඡා කරා ණය කළමනාකරණය කියලා අපි හඳුනා ගන්නෙ මොකක්ද කියන දේ කෙටියෙන් සාකච්ඡා කරා. ඊළඟ අපි බැලුවා බැංකුවක් එහෙම නැත්නම් ආර්ථිකයකට රටකට ඇයි මේ ණය වැදගත් වෙන්නේ එහෙම නැත්නම් ණයක කාර්යභාරය මොකක්ද කියන්නේ සාකච්ඡා කරා. ඊළඟට අපි බැංකුවකට නැත්නම් මූල්‍ය ආයතනයකට ණය ලැබෙන ප්‍රභව මොනවාද නැත්නම් ණය මුදා හරීමේ මාර්ග මොනවාද කියන දේ සාකච්ඡා කරා. ඊළඟට අපි මූලික වශයෙන්ම ණය ලාභීන් කියන කොටස කවුද නැත්නම් වර්ගීකරණයක් හැටියට සාකච්ඡා කරන ගමම්ම ඒ වර්ගීකරණයේදී ප්‍රතිඵලයේ විය යුත්තේ ඒ අදාළ පාරිභෝගිකයා ණයක් සඳහා කොයිතරම් දුරට සුදුසුද නැද්ද කියන දේ තීරණය කිරීමේ තත්වයට අපි කාරණා එහෙම නැත්නම් අධ්‍යයන කටයුතු මෙහෙව්වා. අවසාන වශයෙන් ණය නිපුම් වෙන්වෙන් හඳුනා ගැනීමට ප්‍රථමව අපි සාකච්ඡා කරා ණය නිපුම් අපි කොයි ආකාරයටද වර්ගීකරණය කරන්නේ කොහොමද තවදුරටත් පහසුවෙන් අපේ තියෙන ණය නිපුම් ටික තවත් කොටස් වලට කඩාගන්නේ
කියන දේ අපි සාකච්ඡා කරමින් සිටිනවා. එතකොට අද දවසේ ඇතුළතදී අපි මූලික වශයෙන්ම මේ කරපු දෙයින් මම හිතනවා යම් ආකාරයක මූලික දැනුමක් නැය කළමනාකරණය සම්බන්ධයෙන් අපි මේ ඉගෙන ගන්නට සාකච්ඡා කරන එමෙත්ත ක්‍රමවේදය තුල මූලික වශයෙන්ම ණය ලාභීන් කවුද ණය නිපේයුම් කවුද කියන දේ ඉතා කෙටියෙන් එමෙත්ත අපි කියනවා ඉහළ ප්‍රමාණයෙන් අපි යම් ආකාරයක හඳුනා ගැනීමක් සඳහා පෙරවදනක් අපි ලබා ගත්තා. අපි එතකොට ඊළඟ සතිය වෙනකොට අපිට තවදුරටත් මේ ණය නිපේයුම් තවත් කොටස් වලට සම්බන්ධ කරගෙන ගිහිල්ලා ඒ පිළිබඳ තවත් ප්‍රායෝගික අපි අත්දැකීමකට යන්නට සූදානම් වෙමු. එතකොට ඒ ගමම්ම දැන් මම ඔයගලංගෙන් ඉදිරියට දැන් අද බලාපොරොත්තු වෙනවා දැන් අපි යම් ආකාරයක අපි පටන් ගැනීමක් කළ නිසා තවත් අපිට යම් පොඩි කාල සීමාවක් ඉතුරු වෙලා තියෙනවා. අපි දැනගන්නට කැමති මොනවා හරි ආකාරයක යම් ආකාරයක ගැටලු එහෙම නැත්නම් මොනවා ආකාරයක යෝජනා අපිට මේ වෙලාවේ ගන්නට පුළුවන් නම් මම හිතනවා මේ වෙලාවේ එකට අපිට පාවිච්චි කරන්නට පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ මොන හරි තියෙන අවශ්‍යතාවයන් එහෙම නැත්නම් අද දවසේ අපි සාකච්ඡා කරපු දේවල් තියෙන තවත් පැහැදිලි කිරීම ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. मांगितन विषय संबंध गैटलू नह के मम उपकल्पने करम के मम अतमु इतमी मेक दिगट साकच्चा कर निशा मनोहारी आकार गैटलू तीन वनाट चट्ट मार्गें हो मेत इन सती अभी अद साकच्चा कर दे दुटत बल मनोहर गैटलू तीन वना दिर्पत कर अभीतकोट एवत् साकच्चा कर उपरीम प्रयोजन गम्मु सेप्टेंबर प्रश्न නැතිනම් අපිට අද දවසේ මේ පාඩම අවසන් කරන්නට පුළුවන්. අවසාන අවස්ථාවත් මම අහන්නේ මොනවා හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කළ යුතු දේවල් තව මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා. right. එහෙමනම් හැමෝටම ආයුබෝවන් සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ ඉරිදා මේ වෙලාවට නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.